යිබොවන්න සුබ සන්ධහාක් අපේ සතයන්තේරිදාවේ සුපුරුදුලෙස මේ සූදානම්වෙන්නේ ඉරිදා සිත්නේ තාසපු වැඩ සටහන ආරම්භ කරන්නට. අදත් ගෞරව නමස්කාර පූරකව ඔබේසිත් සුවපත් කරමින් ඒ දහම් අමා ඔසුව ජීවිතයටලං කරන්නට ඇරයම් කළේ බෙලිහුල්ොය සීල සමාහිත ආරණ්‍ය සේනාසන වාසී පූජනීය වන්දමීය බලංගොඩ රාධහ ස්වාමින් වහන්සේදයි. වහන්සේ. ෞරවන අස්කාරපූරකව පිගෙන ඉරිදා සිත්නෙ අසුක්වේ ධර්මාන ශාසනාව නරම්ඹ කරන්නට ඇහි සූදානම් වෙන්න අපි හැමදිනාම් බුදු බනාහන්නට සූදානම්වෙෙමු. පූචනයේ බලංගොඩ රවාදධ ස්වාමීන්හා සිටැරයුම් කරන ධර්මාණු ශාසනාව ප්‍රවැත්වීම සඳහා අවසරයි ස්වාමිනාාස සාධෝ සාධහෝ සාධහෝ සමන්තා චක්වාලේසූ අත්ත්‍රාගච් හන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්සෙ සුනන්තු සග්ගෙමොක්හෙදම් ධම්මසවෙන කාලු අයං බදන්තා ධම්මසවෙන කාලු අයං බදන්තා ධම්ම සවන කාලු අයං භදන්තා සුවි සුද්දසිලේසු සිංධුපමස්ස සමාධිධම්මිසු පටවිී සමස්ස අනන්තඥානිසු ගගනුපමස්ස. නමාමිසිරසා සිරිගෝතමස්ස පිරිසිදුු සිල්කන්ද සමුදුර සේමා නිසාල සමාධය මිහිකත සේමා අනන්තඥානය අහසක් සේමා සිරිපා අභියස පිණිපාවේවා මෝහන්ධකාරසු සුරියූපමස්ස සංසාර සෝතේසු සේතුූපමස්ස දෝසප පවාහේසු මේ ගූපමස්ස නමාමිසිරසා ධම්මාම තස්ස මොහඳුර සිින්දල්ලන ලාහිරු සේමා සසර දියඹමැද පහුරක් සේමා කෙලෙසන් කිලුටුහල පැස්සක් සේමා සද හම්රුවනට පිණිපාවේවා පටි පත්න්තිසාරේසු සම්මාටිතස්ස උජුභූත මගගේසු යානාගතස්ස කුසලේසු ධම්මේසු කෙත්තුූපමස්ස නමමිසිරසා සුගතෝරසස්ස පිල්ලිවෙන් සරුවෙයි සුවදක් සේමා දම්රස ධනවයි මිහිරක් සේමා පින්ගගගලන නිම්නය සේමා මहा සංගරුවනට පිණිපාවේවා සාধु සාධुසාध, නমতাස්ස ভাගවෙතෝ අহতෝ සම්্මා සම්බුදধাස්्यෙ නমতাස්ස ভাගවෙතු අহতෝ සම්මා සම්බුද්ধাස්्यෙ නমতাස්ස ভাගවෙතු අহতෝ සම්මා සම්බුද්ধাස්्यෙ සම්බාධිසා අනු පරිගම්ම චේතසා නීවජ්්‍යගාපිය තර්මත්තනාවචි ඒවං පියෝපුත්හු අත්තා පරේසං තස්මානහිංසේ පරමතකාමුති අතිපූජනීය මහාසංගරත්නී නවසරයි ශ්‍රද්ධාවන්ත පිංවතුනිි. අද සිත්නෙත් අසපුුවේ මේ ධර්මදානය සිදු කරනු ලබන්නේ අංක තුන් සියහැත්ත පහ කොරතොට උතුර කඩුවෙල ලිපිනයේ පදිංචි ඥානාරණමක මහත්මිය උතුම් බලාපොරොත්තුූ පිතේ තබාගෙන මේ ධර්මදානය ලබා දෙන එතුමේ ඇතුළු හැම දෙනාටම මේ ඇසෙන බණපදය ශාන්ත අම නිවන පිණිසවේවායි පළමුකොට මම ආශිරවාද කරනවා ප්‍රාර්ථනා කරනවා. පසුගිය අඩ සටහන් තුනකදී අපවිසින් මෛත්‍රී භාවනාව මුලසිට ක්‍රමානුකූලව පුරුදු කරන ආකාරය මේ උතුම් ධරමේට අනුව ඔබට කියා දුන්නා අද දවසිත් ඒ දේශනාමාලාවට අදාලව මෛත්‍රී භාවනාව ගැනයි සාකච්‍යහා කරනු ලබන්නේ බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් ලතිත්ව මහ ප්‍රඥාවෙන් ආලෝකමත්ව ඒ මුදිතාබර කරුණාබර මෙත්තා බර. හදවතින් ලෝකෙට පිහිට වෙච්ච හැටි මේ නිශායම මුවදොර සිට සීපත් කරන්න. බුදුරජාණන් වහන්සේ නොවන්නට මේ මිහිරි බණපදය අපට නම් කිසිදාක ඇසෙන්නේෙ නෑ. මෙබඳු දහමක් ගැන කතා කිරීමේ හැකියාව. මටත් ඇසීමේ අවස්ධාව ඔබටත් හිමි වුුණේ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිසාමයි ඒ මහ රහතන් වහන්සේලා මේ උදාරදායාදය මැකෙන්න්නට නොදී නොපෙනෙන්න්නට නොදී රැකගෙන ආපු නිසාමයි ඒක්ෂීනාාස්්‍රව පරම්පරාව අති පූජනීය මහා සංහරුවන වෙත අප හැම දෙනාගේ භක්තියාදර ප්‍රනාාම සහිත සීර්සප්‍රනාාමේම වේවායි නමස්කාර කළ යුතුයි බනපදයෙන් බනපදේට පිවත්න බුදුරජාණන් වහන්සේ ලෝකට දායාද කළේ කරුණා ශාසනයක් නේ. ඒ කරුණා ශාසනෙහි අසිරිය කුරා කුහොඹුවගේ පටන් යොදුන් ගණන් විශාල් ශරීර ඇති මහ ්‍රහ්මය අදක්වාම සමසේ ලැබන හැටි ඉතිහාසේ සටහන් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කපි ලබස්තු පුරනුවර මහා න්දිරයෙන් නික්මිලා තපෝවනයට වැඩම කරලා ශාන්ත පැවිදිවේශ විලාශ දධාරීව උරුවෙෙල් දනව්වෙහි පුරා සයවසරක් අති දුස්කර වූ දුස්කරක්‍රියාව සිද්ධ කරලායි මේ උතුම් සම්බුදු මගට අවතීරණ වනේ. වෙසක්පුන් පොහෝ දවසේ, සිසිල් සඳකිරණේ පහස ලැබූ මහබෝධීන් වහන්සේ ඒ සෙවනේ වැඩයිඳගෙන නේරංජරා. නදීතීරය සිසාරා හමා එන මද පවන්ත්‍රදින් කසාපත්ත දැවටූ ගත සතපවාගෙන දසබිම්බරක් මරසෙනග හිස්ලූලුවත පලායවමින් පාරමී ධර්ම සම්වර්ශණය කරල් අනන්ත ජාතියක් එකම සිතුවිල්ලෙන් අසරණයන්ට පිහිටබෙනවා කියන කරුණා බරහැඟීමෙන් ආගමන නිමාබට පත්කරෙමින් ලොතුරා බුද්ධරාජ්‍යට පත්තු වූ හැටිය. සැවින්ම මොහොතින් මහොත සිහිපත් කළ යුතුයි එදා ඒ භාග්‍යබත් බුදුරජාණන් වහන්සේ අනන්තඥානාලෝකයිෙන් ලොවක් සැනසූ හැටි මොහොතින් මොහොත සිහිපත් කරන්න. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට අපහැ දෙනාගීම උත්තමාංග නමස්කාරය වේවා වේවා කියෙන හිතන්න මේ පිවිිතුරු දහම අපට ලැබුණි අපි පෙර සංසාරිත් මහාගුණධර්ම වඩළමයි. නිසාපට මේ ලැබිච්ච අනුත්තර දායාදය සදා නොසින් දෙන්න සැනසීමේ උල්පත අප විසින් අපවිත්‍ර නොකර දැකගත යුතුයි. අනාගත පරම්පරාවට උරුම කරදීමේ වගකීමත් පැවැරෙන්න්නේ අපටමනේ එනිසා පැවිදි ගහි අපි හැම දෙනාම් එකතු වෙලා බුදුසසුන රැකීම් වශයෙන් අපේ ජීවිතවලට මේ දහම ගලපාගත්තොත් අ්‍යෙදාට බුදුරජාණන් වහන්සේ සතුට වෙනවා. ග්‍යවතුන්හ සිට ස්ෝමන සහගතඥාන සම්ප්‍රයුක් ද අසංස් කාාරික ක්‍රියා ජවන්වාර බොහෝ ඒ හදවතේ පහල වෙනවා අනේ මගේ ශ්‍රාවකයෝ ම වදාලම උතුම් දහම යුගයෙන් යුගයට පරපුරින් පරපුරට හදවතින් හදවතට යා කරමින් මේ ලෝකේ තුළ පවත්වනවා කෙල භාග්‍යතුන්හන්සේට සතුට උපදිනවයි හදවතේ. එනිසාපේ පරම වගකීම වන්නේ මේ බුද්ධ සාාසනය රැකීමයි. ඒ උදෙසා පළමු කොට අපි පිළිවෙත්හහි පිහිටීම අවශ්‍යම වෙනවා. අත්තාන මේ පටමං පතිරූපයේ නිමේසයේ. අත්‍ය මනුසාසය නකිලෙස්සේ පණ්ඩිතෝ කියලනි වදාලේ. පළමුකොට තමා දහම පිහිට අන්න අයට අනුසාසනා කරන්නට ඕන තමනුත් අනුනුත් දහමින් හැසිරෙනකොට බුදුසසුන මහා පනක් ලබමින් බොහෝ කලක් පවතිනවා. ඒය වගකීම් අපි දෙ පිරිසටම තියෙන නිසායේ. මෛත්‍රයේ වටිනාකම ඔබට පසුගේ වැඩසටහන් වලදි මවිසින් කියාදුන්නේ. අදත් මේ මෙත් සිිත වඩන ආකාරය වෛරය පටිගය ක්‍රෝධය තම්බේ සාරම්භය ඉරිසිියාව මසුරුකම මි පවිටු සිතුවිිලි ජයගන්නා ආකාරය මේ පිවිතුරු දහම් අනුසාසනාවේදී කියා දෙනවා. සීය එලවාගන්න නුවන එලවාගන්න සමාධිමත්සිතක් ඇති කරගන්න මේ ඇසෙන්නේ තුන් ලොවක් දිනූ. බදුරජාණන් වහන්සේගේ නික්ලේසි හදාරන සිසාරා හමාආ මද පවනක් සදිසිශාන්ත අමදහම් පවනයේ කියලා ඔබ ඔබේ හදවතේ අධිමාත්‍ර ගෞරවයක් මේ බනපදේ විශේහි ඇතිකරගැනීමට මේ අවස්ථහාාවයි. සබ්බාධසා අනුපරිගම්ම චේතසා නේවත්්ජගාපිය තරමත්තනා වචි ඒවම්පියෝ පුත්හු අත්තා පරේසං. තස්මාන හින්සේ පරමත්තකාමෝ සංයුක්තනිිකායේ භාග්‍යවතුන් වහන්සේ වදාළ බනපදයක්. ලෝකෙ හැමතනම ඇවිදලා බැලුවත්. මෙලොව පරලොව බ්‍රක්මලෝක දෙවලුව මේ හැමතනම පීරා බැලුවත්. තමාට වඩා ප්‍රිය කෙනෙක් තමාට පේන්නේ නැත මට මාතරම්ප්‍රිය කෙනෙක් මේ සත්වලෝකේ නෑ. ඔබට ඔබ තරම්ප්‍රිය කෙනෙක් මේ සත්ව ලෝකේ නෑ. අපි හැම දෙනම තම තමන්ගේ ජීවිිතුවලට ආදරේනේ. ආසයින කැමතිීනෙ ජීවත් වෙන්න කරදරයක් බාධාවක් නතුව. කාගෙවත් හිංසාාවක් පීඩාවකට නැතුවෙන්න කෞුද ලෝකෙ කැමති කිසි කෙනෙක් කැමති නෑනේ එහනම් තමන් තමන්ට ආදරී තමන්ගේ සැනසීමට කැමති සතුටෙන් ජීවත් වෙන්න කැමති මා වගේම මේ ලෝකෙ හැම දෙනාමත් සතුටෙන් ජීවත් වෙන්න කැමති මවගේ මේ ලෝකෙ හැම දෙනාමත් සැනසිල්ල ඉන්න කැමතිීනේ එනිසා ෝකෙ කාටවත් වෛර කරන්න හොද නෑ. ඇැම දෙෙනට සැනසීම ලබාදීම අපේ පරම යුතුකමක් මිනිස් වරගයාට අපි ශාන්තියදායාද කළ යුතුයි. ආරක්ෂාාව ලබාදී යුතුයි. මෛත්‍රිය පැතිරවිය යුතුයි කරුණා දයා අනුකම්පාගුණ මේ ජන සමාජයට අවශ්‍යම වකවානුවකයි අපි මේ ජීවත් වෙන්න. ඒ වගකීම අපට පැවරෙනවා බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකය ඔක් කිසිදාාක වෛරයටට වෛරයෙන් ක්‍රෝධහයටට ක්‍රෝධයන්, පලිගැනීමට පලිගැනීම උත්තර ලබාදු න්නේ ෑේ. සන්සිදිිච්ච සුව පත්වෙච්ච සිතැති පිරිසක් තමයි බොදුනුවෝ කියලා කියන්නේ. එවන් බෞද්ධයෙක් වීමේ මහා දුර්ලභවාසනාවහිමි ඔබ මෛත්‍රියයේ මූර්තියක් වීම පිණිස උත්සහවත් වෙන්න. ඔබ හදවතින් මෙත්තම ධාරා දිගන්තේට ගලායන්න සලස්වන්න. ඔබේ ගතසිසාරා දුවන ලේධාරාවට එතකොට මහා වටිනාකමක් ලැබෙනවා. එයින් සුවපත්වෙනවා ලෝ සතුන්. බුදුරජාණන් වහන්සේගේ සදා සුන්දර වූ ආස්්චරය මත්දු දීවිතයේ මිහිර ආරහන් ගුණයෙන්, සම්බුද් ගුණයෙන් විද්‍යාචරණ ගුණයෙන් සුගතගුණයෙන්. අපි ලබනවනේ. ඒබදුරජාණන් වහන්සේ කවදත් පාඩක් කොතැනදිත් සමකරුණාවත් දැක්කුවේ මේ නොමැකෙන්න්න නොවෙනස්වන මෛත්‍රය නිසාේ. නිසා අපිට පුළුවන් වෙන්නට ඕන ඒ උදාාර උතුම් සාාස්තෘන්වහන්සේ අසහාය අසම සම නිදුකාණන්වන්සේ ලොවක්දිනු ධර්මරාජයන්වන්සේ අසහාය රූපෙන් අසහාය ධර්මකායිෙන්. ලෝක විජය කළ නිදුකාණන් වහන්සේගේ ශ්‍රාභයන් හැටියේ. සැනසීමම් තමනුත් ලැබමින් ලොුවකට ලබා දෙන්න අපිට පුළුවන් වෙන්නට ඕන. එනිසා කවුරු කවුරුත් හිත්වල ඇති. වෙකරෝධ සිතුවිලි තරහ සිතුවිලි වෛඩ සිතුවිලි. ඉරිසියාකාර මසුරුකාර සිතුවිලි ඕවාතහැරලදාන්න. කුණුමොකරද තියාගන්නේ හදබත්වල. හිත ලස්සන කරගන්න කැමතියණි. හිසේ පටන් දෙපතුළ දක්වා දවසකට බතාවක් දෙවතාාවක් සෝදල පිරිසිුදු කරලා. පිසදාල තබලා ආරක්ෂා කරලා ලස්සනර් තියාගන්වනි ශරීරයේ. ඒත්තේ ශීරේ නිත්තවර නිතර කුණු ගඳහමන දේවල් වැගිරෙනවා. කොච්චර හරි සේදුවත් අවසන් වෙන්න නෑ. හැබයි යඔබ එච්චර ලොකු හේසක් දරන්නේෙ නැත්නම් සිත පරිසිුදු කරන්න මේ අමා දහම් සලිලයෙන් ඔබේ චිත්තය නහමා පිරිසුදු කරන්න එනම් ඔබ සැබෑ ස්නාානය සැබෑ පාර්ශුද්ධිය දිය නැති නෑම සිද්ධ කරලනේ තන්සිනාන මනෝදකම් දිය නැති නෑම කුමක්ද මේ දහමෙන් ජීවිතය සුවපත් කර ගැනීම. එනිසා මෛත්‍රිය නැමැති සලිලාරයෙන් සිලිලාරයෙන්. දවේශයේ නෙමැති පාපය කිලුට දුරු කරන්න සෝදාහරින්නයි මේ ඔබ සූදානම්මෙන් එව් දෙෙසා ඔබට හැකියාව තියෙනවා. පින තියෙනවා එනිසා දැන් වෛරයෙන් අතමිදී. මනස සැහැල්ලුවට පත්කරගන්න. නිදහස් කරගන්න මට මේ ලෝකෙ සතුරු කවුරුවත් නැ. මට මේ ලෝකේ. හිරක් කාර වුරුවවත්න මට කවුරු කොහොම කළල මම කාගේවත් වරක් කායෙක් වෙන්නනෑ ම හ පොළවට වැට කඩල ගසාගෙන ැමි බැඳගෙනන්න. මහපොල්වට රු කම් ේපු කිය දෙනෙක් නම් හි දන්නු නාද එක්ක පස් පිඩල්ල අරගේ නෑන න නතර යි ර ෝ මනිසු න්ද ටි ්‍ර ද ීවිත සන් ලාන. රට රාජජන් වරග බදිල පංගු බෙදි ෙඩි ර තියා ගත්. මහා ගිනිියාවෙන් යුදධ කරපු මිනිස්ුවද කවුරුවත් නෑනි. ලෝකයේ රට රටවල් රට රාජ්‍යයන් යුදධ කලා ඒ යුද්ධයන්ට සැරසුන යුද සූදානම් කර යුදරයන්ට පැරලිච්ච කවුරුවත් අද නෑනෙ මහපොවෙ මහිදන් වෙලා. එහැම දෙනාට සිද්ධ වනේ බලබත් වරදක් කියල දැංගඔබට වැටහෙන්න්න ට ඕන. ඒ වර දෝබෝබේ ජීවිතයකෙ සිදාාක සිද්ධ කරන්නපා. තතාගතයන් වහන්සේ සරනැගිය ම හදවතේ වෛරයට නම් නෑයි ඩක් කියලා ඔබෙහිතන්න ඕන. ඒ හිතල ඔබට පුළුවන් හැම වේර බියක්මදුරු කරදා සුවපත් සිතක් ඇතිකර ගනිමින් ශාන්තාම මිහිරේ නිමගනව දහම් සුවවිඳින්න. ඒ අවස්ථාව වාසනාව ඔබට තියෙනවා. එනිසා සුවපත් ජීවිතයකට මෛත්‍රී භාවනවා වශ්‍යයි. සුවපත් නින්දකට මෛත්‍රී භාවනවා වශ්‍යයි. කාගෙත් සමගත් මිත්‍රත්තුවෙන් හොදෙහිතරැගෙන මෛත්‍රී භාවනවා වශ්‍යයි. ජීවිතේ ලස්සන වෙන්න රූප ලස්සන වෙන්න වචනේ ලස්සන වෙන්න. හැම තැනකම ජීවිතයේේ සොඳරු සුවඳ හමන්න මෛත්‍රයේ භාවනවා වශ්‍යයි. ඔවුනොවුන් අතර ආදරිය දයාව ප්‍රේමය අනුකම්පාව සෙනයාස උපදවාගෙන. කිරිදිවගේ ඔවනවුන් සමග මිශ්‍ර වෙලා ඉන්න පුංචි කාලෙ හොඳින් ඉන්න මෛත්‍රී භාවනාව වශ්‍යයයි. වැද ගත්මකාරණයේ. මේ මෛත්‍රී භාවනාවෙන් සමාධිමත් සිතක් ඇතිගෙනට පුළුවන්. විදර්ශනාවට ඒ මෙත්්චිත පාදක කරගන්න මෛත්‍රී සමාධිය පාදක කරගෙන මෙතා භාවනාවෙන් විපස්සනා ද්වාරය විවර කරගන්නත් පුළුවන්. මගහඵල නිවන්සුව එත ගොට ලබන විදියට නි මෛත්‍රී භාවනාවහසුරුවා ගත හැකි. එනිසා අපි මේ පුරුදු කරන්නේ. ලෝකයක් සුවපත් කර තමනුත් සැෙනසෙන තමා සැනැසී ලොවක් සුවපත් කරන උදාාර වැඩ සටහනක් උදාාර වැඩ පිළිවෙලා. මේයට අභියෝග කළ හැකි කෙනෙක් මේ ලෝකෙන. කවුරුත් කැමති ආදරය සෙනෙහස ලබන්. අපි මේ ලබා දෙන්නේෙන් ලොවකට නොකිලිටු ආදරය. ලොවකට විරාගි ආදරය, කවුරු කවුරුත් ඉල්ලන් ආදරේ සෙනෙහසයි මේ කිස්සිම කොන්දේශයකින් තොරව ලබාදෙන්. එඇයි මෛත්‍රී භාවනාව. ඔබට ලබාදී හැකි ඔබ ලබාදිය යුතුයි. ඇයි ඒ ඔබ මනුස්සලෝක ඉන්න කෙනෙක්. තිරිසන් සතුන්ට මේ දේකරන්න බෑ නිරෙ ඉන්නයට මේ දේකරන්න බෑ. ඔබට පුළුවන් පුළුවන් කාලෙ පුළුවන් වෙලාබේ. ඔය ලස්සනහිත? සුවඳ හමන දේවල්වලින් පුරවාගන්න වෛරයට ඉඩ දෙෙන්න්න එපා සිනහමුසු මහුණින් ලොව දෙෙස බලන්න කවුරු රවාබැල්ුවත් ඔබේ පාරවා බලන්න කවුරු නපුරුනත් ඔබේ පා නපුරුවෙන්න ඔබේ රූපයට හෝ ඔබේ අතට පායට හෝ ඔබේ දේපලබස්තුවලට හෝ කවුරු මොනම කළත් ඔබේ පනකෙන්ද නැති කරන්න ආවත් එපා ඔබ වෛර කරන්න ඔබට අයිතිී මෛත්‍රියය පමණයි, ඔබට වෛඩේයිති නෑ ජාතිවශයෙන් වර්ග වශයෙන් ආගම් වශයෙන් කොළ මල්ල බේද වශයෙන් මේ ලෝක මිනිස්සු නොෙක් විදිේ පවරු පදනම් හදාගෙන ජීවත්වෙන උත්සාහවත් වෙනවා. එය අත්තු දන්න නෑ සැබෑ ශාන්තිය කුමක් දෝ කියල එනිසයි. එ හැම්ම අර්බුදයක් මේ ජීවිතවල ඇති වෙලාතියෙන්නේ. බුදුරජාණන් වහන්සේගෙන හඳුනාගත්තන මේලෝ ෙතියෙන්නේ එකම දහම එකම දර්ශනය එකම ශාන්තියයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ අනුත්තට සාාසනය. හඳුනා නොගත්තෝ තමයි විවිධ විසම දෘෂ්ටීන්ට පත් වෙලා. මේ යුද්ධ්‍යන්ත කල කෝලහලවල්ට පැටලිල්ලා වර්ගවාදවලට මතවාදවලට පැටලිලා වාද විවාදස්සේ දිනන්න හදන්නේ. වාග හරභයකින් සත්‍ය හොයන්න හදන්නේම බුදු සරණ නොලැබූ ෝමයි මෙකරුණන්න දිනෙකෝ බට සනාත වෙන්නේ ඔබ අරහත් පල විමුක්තියෙන් සැනසීම ලැබෝහම. ඒසා එෞුදිසායන් අපරාජිත ගමනේ විශ්වාසය පිහිටුවා ගන්න. කිසි කෙනෙක් දෙබිඩි පිළිවෙතක හික් මෙන් හදන්න පා. සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා ඒ භාග්‍යවතුන් ව අත සම්මා සම්බුද්ධයි සැකයක් නෑ. ස්වාකාාතෝවත ධම්මෝ ශ්‍රී සද්ධරමේ ස්වාක් ඝාතයි නෑ සැකයා. සුපටිපන්නෝ වත සාභක සංහෝ භාග්‍යවතුන් වහන්සගේ ශ්‍රාභක සංඝ්‍යයා සුපටිපන්න ඒ පිළිබඳව කිසිම සැකයක් අපට නෑ. ඒ සරන්න අපට තියෙනවා. යාරක්ෂා ව අපට තියෙනවා. එනිසා මෛත්‍රිය උරුමක් කාරයෝ. දයාාවේ උරුමක්කාරියෝ වෙන්නේ බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකියෝ. ලෝකෙට ඉල්ලන්නේම ආදරේ සෙනහස කරුණාව මෛත්‍රය නම්. එය ලබාදෙන් එකම පිරිස අපිනා අපි කිසිදාක වෛරයට කරෝදේයට පලිගැනීමට කුඩුකේඩුකම්මලට වර්ගවාදේ ඕවටාවඩන් හොදනෑ. හැමදාකම සැනසෙන් බුදුරජාණන් වහන්සේගේ මහා මෛත්‍රය හඳුනාගන්න බලන්න. බොහෝ දෙනාගේ හිත්වලට මෙහෙම මම අවවාද කලත්න්. ඇැමට නොෙක් ප්ිහ සිතුවිලි. ෛයිරක්කාර හැගීම් දියත සහගත කල්පනා එන්නට පුළුවන්. පපුදුන් හිතේ ස්වභාවය එහෙමනිේ. එහම ආවයි කෙල ඔබ සදාාතනික වැරදිකාරයෙක් නෙවෙයින්නේේ. පුංචි තරහා සිතුවිල්ලක් කීතතාපු පමණින්. ඔබ පවෞකාරයෙක් කියන්නේ නෑ බුදුරජාණන් වහන්සේ හැබයි ඔබට අවවාද කරනවා අනුසාසනා කරනවා ඒ පෞකාර සිතුවිල්ලින් හිත නිදහස් කරගන්න. ඔබ කැමතිනම් ඒ බුදුරජාණන් වහන්සේ දේශාව ටිකඟ වවනම්. ඒ මහොතේ පටන් ඔබ පවිතුරු චරිතයක් වන හැටි බදුරජාණන් වහන්සේ පෙන් වල දෙනවා. එනිසල් ලෝකෙ කාටවත් හිංසා කරන්න පා. තස්මාන හින්සේ පරමත්තකාමා තමන්ගේ ජීවිතයේ අරදය ලාබේ සැපය කැමැති කිසිබේ ලෝකෙ කාටවත් වෛර නොකළ යුතු, ඒ සනාතන දර්ශනය. ඒකල් ලෝකෙ කොයි කාලෙත් බුද්ධිමත් මිනිසු පිළිගන්නවා. නහිවේරේන වේරාණ සම්මන්තීද කුදාචනම් අවේරේණතු සම්න්තයේ සො දම්මූ සනත්වනවා රවරු දන්නවන්නේේ බනපදේ පුංචි කාලේ දහම් පාසලෙෙන් ප අපටහැවුණ බන පොතතිං හැවුණ. ෛඩේෙන් වෛරේ දිනන්න බෑයිනිසා මෛත්‍රිය වදන්න මෛත්‍රියෙන් වෛරය දිනන්න පුළුවන් හෙම දිනපොය ලෝක ඉන්නවා කොතෙකුත් ඉතිං හෙම හිතන කොට. අපිහැම දෙනාටම මෛත්‍රිය වැඩීම පේස හොඳ ශක්තියක් හොඳ අරමුණක් හිතටයේෙනවා. කබදත් කොතනත් සැනසුනේ මෙත් සිත් ඇති අය පමණයි. වෛරීහු සැනසිච තනක් නෑනෙ. වෛරීන්ගේ නිකේතන අවචිමහා නිරයඇතුළු මහ නිරයන්නේ. ප්‍රේ ත ලක ටුනො දා ෛරෙන්න්නේ දහස් වෙන්නද. එනිසාමේ මිනිස් ජීවිතයේ සොඳදුරු හදවත හිමිවෙච් මහොත පුළුවන්න්නේ වෛරයෙන් නිදහස්වෙන්න. අම්මට තාත්තට දවා දරුවන්ට සහෝදර සහෝදරියන්ට, ගුරු දෙගුරුන්ට ඥාති හිතබතුන්ට අත්ති පූජනීය මහා සංගරත්නයට කොච්චර නම් සැනසීමක්දමේ මෛත්‍රිය. පවුල්වල ගමේ නගරයේ ජන සමාජයේ මිමුලු ටේ මමුළු ලෝකයේම මිනිස්සු. මෛත්‍රී වඩනවනම් මේ ලෝකෙ කොච්චර සොඳරු වේද. මෙක්කම ප්‍රශ්ණයක් වත් ඇතිවෙයිද. කවුරු කවුරුත් මෙත් සිත වඩන්න පටන්ගත්තුොත් ලෝකෙ කොච්චරනම් සොඳරු තැනක් වෙයිද. එනිසා මෙත් සිතයාආසිරිය හෙමයි. එම මෛත්‍රයෙන් පිරිච්ච මනිසු හිටපු යුගයන්හි මේ මහ පොල්ලව පවා රසය පෘතිබි ඕජාව. ඉහලටම පැමිණුන, ගහ කොල්ල පලදැරුව රසවත්ව වන ගුණවත්වන ඕජා සම්පන්න වනක්. නබවර ප දියගේ ආයුෂය දීර්ගවුණන. ඉති නෙනිසා දෙන්න පින්න තැනග නමුතුවෙන් කතා කරන අ වශ්‍යනෑනේ කිසි දාාක ලෝකට දොස්ක කියන්න එපා පුදගලයාන්ට දොස්ක කියන්නත් එපා පාලකයාන්ට දොස්ක කියයන්න එපා කිසි කෙනෙකුට ොස් කියල පලක් වන්නන්නේ නෑ. ඔබේ හදවත උදාර ලස්සන ගුණදරම වලින් සරසාගත්තාම ඔබවගේ කෙනෙකුට ඉතා හොඳ ගුරුවරු ලැබෙනවා. ඔබවගේ කෙනකුට හොඳ අම්මතාත්ත සහෝදර සහදිර යහල මිරෝ ටයකතු වෙනවා. අන්හෙම ඔබ පනෙන් මෝරණකොට. පින් පුරනකොට ඔබ වගේ බොහෝ දෙනාමේ මහපොවේ බිවෙනකොට පාලකයාගේ පටන් හැම දෙනාම ධාර්මික වෙන ඕක තමයි සනාතන ධර්ම නියාමයි. එනිසාපේ හිත්වල දුස්සීලකම්තියාගෙන පෞකාර හැගේීම් තියාගෙන. අනේ රට ධාර්මික වේවා රජුධාර්මික වේවා දේශය ධාර්මික වේවා ජනයා ධාර්මික වේවා ගල ප්‍රාර්ථනා කළාට පලක් නෑ. අපි අපේ ජීවිතය සුවපත් කර ගැනීම පිණස පලමුව සීලේක පීටා. ඒ සීලේට උත්තමාර්ථය ලැබීම පිණිස තිසරණහි පීට ඒ තිසරණයෙන් සුපෝසිත සීලයේ දිවිදිවෙනිකොට රකිමින් හදවත තුළ කරුණාව මෛත්‍රිය වගේ ගුණ. මෝම ශක්තිමත්ව පිහිටුවා ගත්තොත්. අපේ ජීවිතවල මහෝතින් මෝත පින් පිරෙනවා. උදෑසනාවවදදි වෙලා මල්දෝ තක් බුදු සිරිපාභියස පූජාකරමින් පැන්පොදක් පූජාකරමින්, පහන් නාලෝකයෙන් තතාගතයන් වහන්සේ පූජාකරමින් උයාාපියා ගන්නා දේක අග්‍ර භාග. භාග්‍යවතුන්හසට ධානයක්ක්ම මේේවාකල පූජ කරමින් උදේ වැඩටන්ගන්න පුළුවන් හෙදරින් නැත්තන්ට එකට කිසිම බාධාවක්නේ අවශ්‍යවන්නේ ුවමනාව පමණයි බුදුගුණේ හඳුනන හිතකට එදේ කරන්න අපහසුවන්නේ නෑ. ජීව මාන බුදුරජාණන් වහ ප ධාන පූජා කළලා වගේ මහ පිනක් හැම උදෑසනකම උපුදවාගන්න පුළුවන්. සම්බෝලයි බතුයි හරිකමක්නෑ පූජකරන්න බුදුරජාණන් වහන්සේට එහෙම කරනකොට හැම ගෙදරකම වගේ බුදුරජාණන් වහන්සේට දානය පූජාවෙනවා. නතුර පින්ට පාතවඩින ස්වාමින්න් වහන්සේ නමකට ගම පන්සලේ ස්වාමින්න් වහන්සේට. මාසකට වතාවක්වත් දංවේලක් දෙන්න පුළුවන්. කාටත් බැරිකමක්නෑ ස්වාමින් වහන්සේ අනේ ධනනි රසනය කෙල හිතන්නෙනේ කාගි කාගත් ධානිබල දන්න ස්වාමීන් වහසලා කැමතියිම අනුකම්පාවක්තින මහ සංගරත්නය අදවතේ. එෙම කරනකොට පොහෝ දෙනාගේ ජීවිතවලට ධානමේ පින් සීල මේ පින් ගැස්වෙනකොට. ජීවිතේ පිනෙන් මෝරනකට ඒ වගේ පුද්ගල පිරිසක් ගෙදරක් ගමක එකතුවෙනකොට. මේ මහ පොට පවා ගාකුලට පවාව ආශිරුවාදය දැන්න්නේ නැද්ද. එහෙමුණුත් මේ ලෝකෙ ලස්සන කරන්න බැරිද ගමරට ලෝක ලස්සනවන්නේ නැද්ද කාටවත් දෙස් දෙවල් තබද බා ඉන්නවා වෙනුවටේ වැඩ පිළිවෙලා හොඳ ැද කාට මේකට දොස් පවරන්න පුළුවන්. මිනිසු සුවපත් වෙනවම්, රට ජාතියට යහපතක් වෙනවනම් වෛරයේ පලි ගැනීම නැතිවෙනවනම් අරබුද අඩුුවෙනවනම් කාටත් හොඳයින්නේ තිරිසන් සතුන්ට පවා හොඳයි. ඉතින් නෙනිසා මෙහෙම ජීවිතයකට මේ මෛත්‍රයේ අනුහස සි ලස්ස අපි වැදගත්ව වෙනවා. ද හන්සගේ ්‍රාවකයන් ැටියට විද විසම දර්ශන ඔළු වෙදාගෙන එ ඔස්සේ කල්පන කරකර විධාකාර දුර මතයන් හි ගිලිලා ඉන්න කාලයක් අපටනේ. ආයුෂය ගෙවිල අනවා වහා ප්‍රාත්‍රී කාල දවල් කාල හහා ගවෙලයනවා දැම්බලන් අදු දෑස නාවදය වුුණ. දැන් මේ මහොත වෙනක හිතල බලන්න ගෙවිල ගියයා පුදුම වේගේයකින් ේ ග අපේ ආයෂ ජීපත්ව නිතුර වෙලා තියන කාලේ මනිස් ජීවිතයනම අවසන් වවෙන්නන්නේ මෙමන කල්පනා කරන්නනි. ඇ දෙකක් නුවේ ලාමකදේවල් බලන්න කන් දෙකෙන් ලාමකදේවල් ලහන් මේ කාම ලෝක කාම උමුතුව පස්සයන් දබ මනුසලෝගෙටාව මෙම හිතන්න පුරද්දු වෙන්න. හැමෝටම මේ බනපදේ කියලදෙන් තවත් අයට කියන් අනේ මේ ධර්ම දේශනා වහන් මේ සාකච්ඡා වහන් මේ වාහලා ඔබේ ජීවිතය සකස්කරගන්න මෛත්‍රයෙන් පිරිච්ච කෙනෙක් වන්න. ඇයි ඔබට බැරි මේ ගමට මේ රට මේ ජාතියටට මේ ආශිරවාදය ලබාදෙන් අපිට හැමදාම බන කියන්න බැරිවෙයි පුළුවන් කාල අපි මේ ධර්ම දේශනා කරලා ිනිසුන්ගේ ජීවිිතවලට තතාාගත ධරමය අනුහසන මේ ලබා දෙන්නහ දන්න. ඉතින් එනිසා පුළුවන් කාලේ අපිහැමෝම එකතු වෙලා අපේ මිනිසුන්ට අපේ මිනිස් ලෝකට මේ ධරමය දායාද කිරීමේ වගකීම මනා කොට ඉටුකිරීමයි සිද්ධ කළ යුත්තේ. බුදුරජාණන් වහන්සේ එහෙම මිනිසුන්ට කැමතියි. එහම ජනු වරගේ කටාශිරුවාද කලා ලෝකේටාශිරවාද කර පිරිනිවන් වඩින මහෝතේ ලංකා දධරන තලයෙස බැලුවවා. සිංහල ජාතිය දෙස බලුව අන්ජාතීන් දෙස බැලුව කාට කාටත් හොදක් වේවා කිය හිතලා. අධිෂ්ඨාන ශක්තිීන් ගන නාාවක් පිහිටුවල බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වැඩිය. පයි අන්‍යාගමික ඇත්තන්ට වන බුදුරජාණන් වහන්සේගේ දහමට ඇවිල්ලා විමසා බලන්න බුදුරජාණන් වහන්සේ මේ දේශනාකර පුද්දේ ගැන දේශයෙන් වෛරයෙන් තොරව බලන්නකු. ඇවිල්ල මේ බුදුරජාණන් වහන්සේ හඳන්වාදන වැඩ පිරිවෙලේ දබසක් හෝ හික්මෙන්න්නකු. ඊට පස්ෙව ඇත්තන්ටත් වැටහෙයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ කාගෙ කාගෙත් සැනසිල්ල කියලා. එනිසා බුදුරජාණන් වහන්සේට වෛරක් කාර්යොලෝකෙන නෑ. හැම දෙනාගම උත්තම පියාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඒ අනුත්තර විිමුක්තයලෝකෙට දායාදකන නිදුකාණන් වහන්සේට ද්‍රෝහිීවෙෙන්න්න ලෝකෙ කාට වත්බෑ. ඇයි ද්‍රෝහහිවෙන්න බැරි බුදුරජාණන් වහන්සේ කාගෙත්තෙක්වත් ද්‍රෝහහි වනේ නැති නිසා. හා ගිත්තෙක් වත් වෛරයක් නැති දේශයක් නැති කෝධයක් නැතිෙනකුට වෛරකරන්න නෑනි කවරුවත්තුලෝක බැවවිදින්නන්නේෙ නෑනි එනිසා හැම දෙනාට මෙත් සිත පතුර වන බුදුරජාණන් වහන්සේලඟ. කාට කාටත් ලබාදීම පිණිස සදා නොසින් දෙන මෛත්‍රී උල්පතක්තියෙනවා ඒ තමයි සම්බුදු හදව සදා නොසි දෙන කරුණා උල්පතක්තියෙනවා ඒ තමයි සම්බුදු හදවත. සදා නොසින් දෙන මෙත්තා කරුණා මුදිතා උපෙක් හා උල්පත සම්බුදු හදවත. එනිසා ඒ ශාන්තියෙන් සුවපත් වෙන්න ඒශාන්තියෙන් සැනැහෙන් ඒශාන්තය ලෝකෙට දායාද කරන්නේ වගකීම ඔබට තියෙනවත් පැහැරහරිින් එපා කිසි දාක කුහක සිතුවෙලි හිතට ගන්න එපා ආත්මාර්ථකාමී වෙන්න එපා පරෝපකාරෙහි මැලිවෙන්න එපා අන්නයට මේ දහම උගන්වන්න පසුබට වෙන්නෙ එපා. සිිල්වත් වෙන්න ගුණමත් වෙන්න මොහොතක් ප්‍රමාද වෙන්නේ පා නහිනෝ සංගරම්තේෙන, මහාසේනේන මච්චුණ, මහාසේනා ඇති මාරයා සමග කාගෙ කාගෙත් ගිවසුමක් නෑනේ. එනිසා අදද හෙටද මැරෙන්න්න කෙල කියන්න බෑනේ. අපි හැම දෙනාටම මේ මොහොත විතරනේමජීවිතන මුහුණ දෙන්න තියන්නේ අනාගතතිය ආබොත්, හොඳයි ඒත් වර්තමානයක් වෙමින්නේ. එඇනිසම ව්ව කල්පනා කරලා බල්ල හිත්වල තියෙන ඔය පීඩාකාරි අදහසොක්කොම අමත්තක කරලා. ඔබ මේ දහමට පළමුකොට පැමිණෙන් මේ ලෝකේ පුද්ගලයන් ඔබට ඕුවමනා විදිිහට හදාගන්නට හිතනවට වඩා ඔබට ඔබේ හිතො හදාගන්න ලැබුණොත් ඔය හැම දෙනාම ඔබේ පාමුලට එනවා ඔබ මෛත්‍රියයෙන් පිරේගිය කෙනෙක් වුුණොත් කෞරු කවරුත් ඔබේ ලඟට එනවා ඒක සත්‍යයක් මයි එනිසා ලෝකෙ බොහෝ දෙනාගේ ආදරය ගෞරවේ ලබාගන්න. ඔබට මේ මිනිස්ස ඔබේ සහචරයන් අනුගත කරගන්න. ඔටොබේ නිවස තුළ දයාව කරුණාව ආදරය සෙනෙහස පිරිච්ච. ඉතා නැවුම් අදදැකීම් ලබන්න මේ මෛත්‍රිය පුරුදු කරන්න. මේවා අහගනන්න දෙමවපියෝවරු ගුරුවරු අහිංසක දරුවන්ට මෛත්‍රිය ගැන කියලා දෙන්න ඕන. ගුරුවරුන්ට දෙමවපියන්ට මේ ගැන කියලා දෙන්න බැරිනන්ගේ ගුරුකමින් ඒ මාතෘතුවෙන් පීතෘත්තුවෙන් පලක්නෑ. ඒවගේම මෙව්වා අසාගනහින වැඩිහිටි පරම්පරාවේ උදවිය. ඇන මේ දරුව දැන් නොග යනවනයේ කියලා දරු පරම්පරාවට දොසු නොකයා මෛත්‍රිය පුරුදු කරන්නේ හදබත්වලට. දරුවෝ කියන්නේ වැඩිහිටියන්ගේ අවවාද මත්ත හැදින වැඩෙන පිරිසක්. ඔය විසම සංකර සිරිත් දරුවන්ට හුරු කරන්නපා. දරු පරම්පරාව අපට අනාගතයේ මේ බුදු සසුනේ දායාදය පවරන්න ඉන්න පිරිස. ඒ දරු පරම්පරාවට පළමුකොට මෛත්‍රිය ගැන කියලා දීලයි සම්බුද්ධදායාදය ලබාදන්නට ඕල. එනිසා ඇත්තන්ගේ සිත්වලට අබිමානමත් ප්‍රෞඩ් වච්චනවලින් කිව නොහැකි ශ්‍රේෂ් දායාදේ සම්බුදුරජාණන් මාන්සගේ ශාසනය ගැන. එඒ පනිවිඩේ ක කියයාද දෙන්න ඔබ බැඳදිලඉන්නව. යම් අම්මෙක් යම් අපපෙක් ඒ වගගේීමම ඉටු කරලා නැත්නම් ඔබ හැදූ දරුවගේෙන් මේ මහපොළුවට පලක් වෙන්නිනෑ. මගේ පුතා අසවල් අසවල් තැන ඉන්න කියෙලා ජාරුවට කිව්වට වැඩක් වන්නේ නෑ හිස් පුද්ගලය යබි කරලා. හිස් පුද්ගලයන් තැනීම පිණෙස කිපොවලා. පුදගලයෝ මහ පොවට බි කල මිනිස් සමාජයට පිළිලයක් ඇති කලා කියන චෝදනාව දවසකෝබට නවයක නිදස් වෙන්න බෑ. නිසා එහෙම කරන්න පා එනිසා අම්මලප්පල ගුරුවරු වගකීම මේ සමාජයේ හරිහැටි අතට ගන්න. එනිසා ගුරුවරු කියන්නේ සෙල්ලක්කාඩයෝ නෙමේ සල්ලාලයෝ නෙමේ බේබත් දොනේ ගරුවරු කියන්නේ පූජනය පිරිසක්. යමක. ඒදේවල් කරනව වන එගොලන් ගඇති ගුරු කමක්නෙ කාසියට නෝට්වට යට වෙන්න එපා එකම ගුරුවරේ එය ගුරු කමපාවාදීලා නිරේ වැටෙන්න වැඩකරගන්න එපා. අම්මල අත්පල විශේෂෙන්ය වහගනින්න අය මද්‍රව්වෙන් මත්වතුරෙන්. තම ජීවිත සතපාගන්න වන සංකර සිරිත්වල හිරවෙලා සංකර සිරිත්වලට ඇබමැහි වෙලා දරුවනුත් වැරදි මාර්ගෙට යොමු කරනවන. බරපතල පාපයක් කරන්නේ බරපතල විනාසයක් කරන්නේ. ගරනම දසේ පත් කරගන්න එනිසා කාටකාඩත් අපි අනුකම්පාවෙන් මෛත්‍රියෙන් මේ දැනුන් දෙන්නේ බුදුරජාණන් වහන්සේ ඔබට ඇති එක්කම සැනසීම මේ උතුම් දරමය ඔබට ඇති එක්කම ශාන්තිය අස්ටහාරි පුද්ගල මහ සංගරත්නය ඔබට ඇති එක්කම විමුක්තිය මේක සලකාගන්න හිතින් අදහාගන්න හදවතිින් එහෙම අද හාගෙන මේ ගමන යන්න ටඕන මෙමෛත්‍රයේ වඩන්නටන ලෝකයක් සුව පත් කන්න මෙ සිත වඩන්නට ඕන. අපි මෙහෙම කතාකරද්දී මේ මෛත්‍රී භාවනාව වඩන කෙනට මුල පටන් මෛත්‍රය වඩාගෙනයද ොෙක් වෛර තුවිලිහෙම මතු වෙන්න ලුවන් හිත්වලට. හිතේ හැටයහෙමනේ නොඒෙක් වුණු හොය හොයා මෙ හිත දුවනවා. අසවලාමට මෙහෙම කලා මෙහෙම කිවවා. මාව ඇදලා පහල්ලට දැම්ම මගේ තනතුර මට හිමි කලා මට ලැබෙන්න්න තියනදේ ට නැති කලා. පිරි සිදිරීම මාව විවේචනය කලාා මට අපහාස උපහස කලා මෙ මෙෙනවන සිතිවිල්ි හිතට. ඇයි මට එහෙම කලේ මෙ මෙෙනවනි හිතට මගේ දේ කඩාාවඩා ගත්ත පැහරගත් අසාධාරන් ලෙස මට මෙහම මෙහෙම කලා මාවර වැට්ටවා. නේම අදහස් ආවාය කියලා මේ අදහස් වලට යටවුුණුොත් මේ සිතිවිලිබලට යටවුණු. පරාජය දුකසෝකය සන්තාපේලතැවුල පීඩනය එන්නේ ඔබටමන. මේම උපන් මිනිහෙකුගේ සදා කල්හි උරුමයන්නේ. ෝක ජීවත්වවෙදව දේවලොට මහුණ දෙන්න සිද්ධ වෙනවා. අට ලෝ දදාමට මුහුණ නොදෙන කවරවත්න්නේයනෙ හමෝට මහුණ දෙන්න වෙනවා. එනිසයි අෂ්ටලෝක දරම් මේ කාග කාගෙත් ලෝකස් ස්වභාවයක් හැරිට උරුමවන ධරම ස්වභාවය නම්. ඇයි අපේ මත අනවශ්‍යවිද්‍යයට පීරණයට පත්වෙන්නේ. අද මගේවාරයවෙන්න පුළුවන් හෙටෝබේ වාරය වෙන්න පුළුවන්. අපි හැම දෙනාම් සමසිතින් එව ඉවසන්න පුරුදුවෙම්. හඬා වැලපිලා පලක්නෑ බුදුරජාණන් වවි දේශනා කලානනි. ති නිසා ාගිවතුන් වහන්සගේ දහම පුරදු කරගෙන යනකොට මේ ලෝක ජීවත් වෙනකොට මෛත්‍රී වඩාගෙන යනකොට හැමෝටම සමකරුණාවෙන් සලකන්න අපිත් හිතනකොට ඔය වගේ දේවල් ජීවිතයට එන්න පුළුව අනො ඒක් විදියේ පටිග සංකල්පන ගැටන තැන් ඉවසන් අමාරුයි කෙළ හිතන තැන්ගද පුළුවන් ආ නතනමයි ඉවසන්න ටඕන දැන්නම්මගේ ඉවසීමේ සීමාව නැතිවන්න ඔන්න මෙන්න කෙලෙනකොට හිතන්න පුුවන් ආ නෙතදම ඉවසීම පටන් ගන්නා තැන. නැතම ෛත්‍ර ආරම්භ කලියයුතුතැන එනිසා මේ හිත හොඳ වෙලාබේ කලබල නැති වෙලාමේ ේටික් හිතෑ ඇතුලි හොඳට තැන් පත් කරගන්න. නැවත නැවතමි වදන් වෙලහන් අනුරාව දෙනවිදිට හිතය තුළෙ මේ වදන් වැලහලා. හොඳට මෛත්‍රයෙන් හදවදපුරුවගන්න. හරි පහසුවේ මෙච්චිත වඩන්න කාටත් පුළුවන් කිසි මමාරුවක්නෑ මේ විදියට හිතුව. ඉතින් එනිසා මෛත්‍රයේ දිහානු පපදවාගන ලෝක සුවපත් කරපු මහරහ තුමෝ හිටියමේ ඉතිහාසේ. සතා සිහු පාව්පවා ඔවනවුන් මෛත්‍රිය ලැබවයේ සිතේ අශිරියෙන්. එනිසා පිට උරුම අපේ දායාදය බුදුරජාණන් වහන්සගේ ධර්මදායාදය. එෞුත්තම ධර්මදායාදේ අපි හදවත ජීවත් කරද්දි මෛත්‍රිය විරාගය ප්‍රඥාව මිමවූමනාාවෙනවා. මෙිවන් ඇතුව මේ දහම්දායාද හදවතේ පවත්වන්න බෑ අතිපූජනී මහා සංගරත්නයට මේ ගුණ ධර්මවලින් ජීවිතය කොච්චර ලස්සන කරගන්න පුළුවන්ද කසාාවතේ අසිරිය. මෛත්‍රී පවනට මුහුවෙලා දිගන්තයට හමනකොට මිනිස්සු හරී කැමතීමේ කසාවතට. මල්ලට බමරුසේ කසාවත්තට දෙවියන්සහෙත ලෝක එකතු වෙන මේ කසාවතේ සුවඳ පුදුමයි. මෙ කසාවතේ අස්සිරී හරි පුදුමයි කසාවත ධරාගෙන ලස්සනට ජීවත්ත එෙන්න්න ඕන. කසාවත දරාගෙන මිහිරිවචන කත්හා කරමින් සංවරවෙලා ප්‍රියමනාප බැල්මින් ලෝකෙ දෙෙස බලමින් හැම දෙනාට සමානව පිහිට වෙමින් අන්තගාමි වෙන නරකයි. චන්දය දේශය බය මෝහේ භික්ෂුවට අදාලන භික්ෂුව කියැනෙ චන්දයෙන් දේශයෙන් හයෙන් හයෙන් නිදහසෙන් ඕන කෙනෙක්. කවුරු කෞරුත්ලෝක චරිතාදස ලබාගත්තයේ බුදුරජාණන් වහන්සේගේ මහරහතන් වහන්සේලාගේ චරිතවලී. එනිසා මහසංගරත්නය කැනෙ බඳ පූජනය පිරිසක් මෙ වවාහගනින් අපේ. ස්වාමීින් වහන්සේලාගේ ගුණේ තියනෙන ජීිත්තබල. ඒස්වාමින්න් වහන්සේලා ඒ කරන දේ කසාාවතක් ධරමින් බඹසරක් රකිමින් එකරන දේ මහා උත්තම වැඩක් ලෝකේ එසේ මෙසේ කනුකොට කරන්න පුළුවන් දෙයක් නෙමේ එනිසාඒ කසාවතේ බලයාසිරීමත් උන්වහන්සලක් කිසිදාක තනිකරන්න එපා කිසිදාක කුසගින්න තබන්න එපා. කටකින්නම් කිසිදාක මහ සංගරත්නට විරුද්ධව වච්චනයක් කියන්න එපා බරපතලයි පාපේ. එනිසා, කවුරු කවුරුත් ස්වාමීන් වහන්සේලා ගිියත්තන්ගෙන් දොස් නාසන්නට වැඩ කළ යුතුයි. ස්වාමීන් වහන්සේලා අපි ජතා සන්තුට්ටිතා පවිවේකිතා ගුණවලින් යුක්ත වෙන්න ට ඕන. ඉන්න තැන පන්සල වෙන්න පුුවන් ආරෙන්න්න වෙන්න පුළන් තැනෙමේ වැදගත්වෙන්නේ මේ දෙක් කරනවද කියේනකයි වැදගත් වෙන්නේ. අනවශ්‍ය බාර ජීවිතය දාගන්නුවමනා නෑ. අනමවශ්‍ය අරමුණු ජීවිතයේ ලඟාගරගන්නුවමනානේ. අපි මහා සංහරත්නය වැඩඉන්නේ ආරන්නේ පන්සල්ටකින්න න මේ බුද්ධ සාාසනය රැකීම පිණිස. එනිසා ගොඩ නැගිලිටිකක් භූමිටික් ආරක්ෂ කලා කියලා පලක්වන්නේ නෑනි අප හදවත්තුවල මේ දහම වැඩිල නැත්. එනිසා අපයේ දහම හදවත්වල වැඩුවොත් අපි හැම දෙනාමක්කතු වෙලා. අපේ මේ සුද්ධ බුද්ධ භූමිය අපට බොහෝ කලා කරැකගන්න පුළුවන් වී මේ වැඩ පිළවෙලේදී අපි දෙවියන්ගේ පිහිට උපකාරියක් අවශ්‍ය වෙනවා. පිහිට උපකාණය ලබාදන්න කලින් බලනවා මේ ඇත්තෝ බුදුරජාණන් වහන්සේගේ ධරමය පුරුදු කරනවාද නැද්ද. මේ ඇත්තෝ සැබවින්ම මෛත්‍රිය වඩනවද නැද්. මේ ඇත්තෝ සිල්ගුණ රකිනවද නැද්ද. ඒවා දෙවියන්ට පේනවා. එතකොට දෙවියෝ දකිනවා මේ ඇත්තෝ සිල්ගුණ රකිනවද නැද්ද කියන කාරණේ. එනිසාත්ී භෞතරයක් දුස්සීල වෙලා අපා ගමනට වැඩල තිබියදී මේ භූමිය රකින්නට දෙවියන්ට සිත් පහල වෙේද. ඊටද දැකල දෙන්නේ. බොහෝ දෙනාගේ ජීවිතමී දහම් උුණුසුමින් උුසුම් වෙලා පවතිනකොට. අන්න දෙවියන්ට අත්හිතන්න තැක්තිෙන. සතරවරම් දෙවරාජවරුන්ට සක් දෙව් රජතුමාට නොබලාම බෑ මේලක් දරනී අලිය දෙසේතකොට. ඇයිඒ. බුදුරජාණන් වවාන්සිගේ ශ්‍රාවකරු බොහොම උනන්දු වෙනවා ගුණ ධර්ම වඩන් අපිත්තුපකාර කරන්න ඕනි. යත්තන්ගේ ආයාචනාවන්ට සවන් දෙන්න තඕන. විස්සම්ම වියරු මිසදුටු බලවේගයන්ගෙන්. බුදු සසුන රකින්නට අපිත් දායක වෙන්නඕන කියලා. ඒඇත් උපකාර කරනවා. එනිසායි පකාරය අපිට ලැබෙනවා පිහිතින් හිතට මෙත්වඩම්. සිතින් සිතට මෛත්‍රියෙන් ආමන්ත්‍රණය කරම්, අවංක මෛත්‍රියකින් නාමන්ත්‍රනය කරමු. එවගේම ප්‍රඥාවෙන් හැමදේ දෙසම බලන්න පුළුවන් වෙන්නත් ඕන. අඥ්ඥාන උපේක්ෂාවට ශාසනී තැනක් නෑනේ බුදුරජාණන් වහන්සේ අඥාන උපේක්ෂාවට තැන ල බාදෙන්න්නේනෑ විමසමින් නුවනින් කරුණාබර ගමනක් යනවා. අන්නේ කෙනාගේ ගමන බුදුරජාණන් වහන්සේ අනුමත කරනවා. එනිසා චතුරාර් සත්‍ය අවබෝධයැයි අපිහැම දෙනාගේම පරම්ම පිවිතුරු ඉලක්කය. ඒ චතුරාර සත්‍යය අවබෝධයට පිළිවෙතින් පෙළගැසීම මේක මහා පෙරහරක් වගේ විවිධ විසිතුරු අංගයන්න එක තුවෙච්ච බලන්න බලන්න තැනින් ලස්සන වූ. පෙළහරක් පෙරහැරක් වගේ මේ උදාර සසුන්ගමන. ඔය අපේ ගුරුදේවෝතම කඩබැද්දූ වේ ජිනවංසා විධාන අපවත් වී වදාල මහාස්වාමින් වහන්සේ. අන්න එහෙමයි බුද්ධ පුත්‍රයන් වහන්සේලාට අවවාද අනුශසනා කලේමික පෙරහැරක් වගේ. පෙරහැරාවලස්සන කරන්නේ පා කිය. එනිසා ඒ පෙරහැරට එකතුවෙන පිහැම දෙනාම හොඳ හිතක් ඇතිකරගෙන හොඳ ගුණධර්ම ඇතිකරගෙන උතුම් දහම් අවබෝධය වෙනුවෙන් පිළිවෙතින් පේවීගෙන ගමන්කළො බලනයටත් සිතට සතුටක් යෙදනායටත් සිතට සතුටක් හැරිලා බලන ගොටත් හොඳයි. එක තුන් කාලයටමයි හප. බදුරජාණන් වහන්සේගේ උදාර උතුම් ධර්මානු සාසනාවෙන්. ඔබම නිමේශයෙන් නිමේෂය සැනසිය යුතුමයි. ඔබේ හදමතට මෛත්‍රී සිසිලස ලංකර ගැනීමේදියම අපහසුගන් දැනෙනවනක් ගැටීම් පැටලීම්, ඇවිලීම් සිද් වෙනවනක් කකචූපම අවවාදේ සිහිකරන්න කල බුදුරජාණන් වහන්ේ වදාරෙනවා. කුමක් ද කකචූපම අවවාදය කියන්නේ යම් පුද්ගල පිරිසක්. නිර පරාදී අපවල්ලාගෙන මොට්ට වූ කියතක් අරගෙන අපව ඉරණමනං කෑලි කෑලිබලට ඒ වගේ මොහොතකදි පවා එපා මහනෙනී වෛර කරන්න ඒවගේ මොහොතකදි පවා එපා මහනෙනී ඒ පුද්ගලියන් පිළිබඳුව දේශ චිත්තෝත්පාදයක් ඇතිකරගන්න කියලයි කකචූපම අවවාදේ ලබාදී වදාලෙ එය සිහිකරන්න ඊ බඩ දුුකක් අපිට ඇතිවවෙන්න විදයක් නෑනේ දක පම ගැනවේ දේශනා කළ භාග්‍යවඋතුන්හසේ අම අමුවේ කනකොට කොට නොකොට කොච්චන ේදනාවක්ද. ඒ වේදනාාවද උනත් එසේ කරන උන් පිළිබඳව ඇයි අපි වෛර කරන්නේ එසේ වෛරනො කළ යුතුයි. එයයි බුදුරජාණන් වහන්සේ අවවාදය සිහිකිරීම කල කියන්නේ කක්කචූපම අවවාදය සිහිකරනකොට බෝදනාගේ හිත්වල වෛරය දුරුවෙනම පටිගය දුරුවෙනවා. එයම හිතුවාම හරි පහසයි සාමාන ජීවිතයෙන් නොගැටි නො පැටලී ජීවත්වන්න. ඉතින් එහෙම කරද්දි වුණ යම් කිසි කෙනකුටටම වෛරී සිතිවිල්ලි ඇතිවෙන්න පුළුවන්නේ සහර ඇත්තන්ගේ චරිත ප්‍රකෘතියම ගත්තවොත් වේස සහගතයි පුංචි පුංචි තැන්වල පවා පැටලෙන්න්න මයි බලන්නේ. කොච්චර සත්්‍යයෙන් කොච්චර කරුණු සහිතව කියලදෙන්න හැදුවත්. පිළිගානි නති චරිතම ලෝක ඉන්නවනේ අපේ ජන සමාජ. ඉතින් ඒ අත්තන් මේ දහමින් වැඩක්ගන්නට පුළුවන්න්නේ. ඒ අත්තන්ට වනත් ඉබන්ධු ඇත්තන්ගේ මානෙසික සවභාවේ වෙනස් කරගන්නට. මේදහාමින් මගහසර පාදනවා කකචූපම අවවාදේසිහිකල්ල හරිියන්නේ නැත්නම් ඒත් වරේනවනම් හිතට නැවත නැවත ගැටීමෙනවනම් තරහා එඉන්නවනම් පුර පුර ඉන්නවන එහනම් එයාහිතන්නට ඕන මේ ලෝ කෙජීවත් වන කෝධ කරන කෙනෙකුට, බුදුරාණන් භාාව දේශන කන සත්තිමේ භික්කවේ දම්මා සපත්තගන්තා සපත්ත කරන කෝධනන් ආගත් ඥන්තීත්නින්වා පපුරි සංව කාන්තාවකට හෝ පිරිමියෙකුට හෝ. වෛර කරනවන තරහාමෙනවනන් දේශකන වනම්. න හක යාට පීඩනයයක් ඇතිවෙනවා දුකක් වී පතක් ඇතිවෙනවා. කුමක් දේ පුද්ගලියය බලාපරොත් වෙනවා යම් කෙනෙකුගේ හදපතය තරහක් තියෙන්වන යමක පිළිබඳව. යා හිතනවා හෝ වතායන් දු්බන්නවාස්ස. අනේ පුදගලය දුරුවරණ කෙනෙක් වෙනවන අවලස්සන කෙනෙක් වෙනවන හොයි කියෙ හිතනවා. ඒේතටේ සිතිවිල්ල මේක කියපු විදිහටමන මේ වෙනනත්තා කාඩෙක වන ඇතිවවෙන්න පුළන් යා ගේ ජීවිත ලස්සන වෙනවට කැති වෙන්නේන. ඉතින් එහම පුදගලෙ බුදුරාණන්හස ාර කොච්ච හැ වැදවන. නෑත් සුවඳ වෙලවුන් ගැල්ලුවත්. එයාගේ ශරීරයෙන් සුවද හමන්නට සැලැස්සුවත්. යාගේ හිත බොහෝම අදුරු ස්වභාාවයකට පත්වෙලා තියෙන අතකෝසෝ දුබ්බන්න ඔබහෝති. කෝදා බිහිභූතෝයා කොච්චර ලස්සන වෙලා පිටට පෙන්වන්න හැදුවත්. වෛරය නම්මුූ කිලුට හිතේ තියෙනවනං එයා දුරුුවරණ කෙනෙක් මයි එනිසා මම එම දුරවරණ කෙනෙක් වෙන්න හොඳ නෑ කෙන හිතලා ඔබ බලන්න ඕනි දේශයෙන් අතමි දෙන්නට. ඒවගේ මේ ලෝක මිනිස් ඕවුනොන්ට වෛර කරද. බහෝවතායන් දුක්හන් සයියන් මේ පුද්ගලයා සැපසේ නිදාගත් නැත්නම් හොදයි කළහිතෙනවා. න පචුරත් හෝ අස්ස මෙයාට ලාබ සත්කාර සැනසීම නොලැබෙනවනන් හොදයි කළෙහිතනවා. නැ භෝගවාස් අනි අසවවාලට හෝග ලැබෙන් නිපාගෙනලමිනිින් සුහිතෙනවා. න යසවාස මෙයාට කීර්ති නාමේ පිරිස් බලය ලැෙන්නපාන මිත්තවාස් මිරු ලැබෙන්න්නපා කායසබේදා පරම්මරණ සුගතින් සගන් ලෝකක් න උපද්ජයි. ම වල්ලව සුගති උපදදින්න එපා මෙන්න මෙම පැතුම් ගඩක් කියයාගේ හිත ඇතුලටයවා වයිඩයේ සිතුවිලිත් සමඟ. මෙ කියපු ආකාරයෙන්ම නොවුනත් ඒ විදිහට එනවා හිතට. ඒන සිතුවිලි මේ කියපු කාරණහතට ඇතුළත් වෙනවා. ඉතින් මේම ආවට පසයා බාහිරෙන් කොච්චර ලස්සන වඕනක්. සැබවින්ම අවලස්සන කෙනෙක් කියල බුදුරජාණන් වහන්ස දාලා. එනිසා මම්ම හෙම අවලස්සන කෙනෙක් වෙන්න ෑමගේ රූපය අවලස්සන වුනත් මගේ ශරීරයේ පැහසට හාන් අවලස්සන වනත්. මට දම්මිල් හානි කේශ කලාභයක් නොතිබනත්. මට දිදුලන දසන් පෙලක් නොතිබනත්. මට ක්‍රමානුකූල ශරීරාවයාව නොතිබනක්. මම තරබාරූනත් මම කෙට්ටුනත් මේ ශරීරයේ ස්ොභාවයට වඩාමට වැදගත් වෙන්නේ හිත්ත පිරිසිදු කර ගැනීමනිසා ම මෛත්‍රියෙන් ලස්සන හිතක් ඇතිකර ගන්නවා කියලා. කවුරු කවුරුත් කල්පනා කරන්න. කොච්චර විහෙසිලා හරි ඔය පෝෂණය කන රූපය මළකදක් වෙලා පනුවගානුවන්. එනිසාඒ කාරණයයායයි නැවත නැවත කිව්වත් නැවත නැවත නොකිව්වත් ඇත්තක්නේ. එනිසා එහෙම හිතලා හිත වෛරයේෙන් නිදාස්කරගන්න පුළුවන් ඔබට. බුදුරජාණන්වා විදේශනා කරනවා. ඒම හිතලන්. මේ වෛරේ කියනක සංසිින්න් දෙෙන්න්නේ නැත්නම් නැත නවත ැටෙනවන. ඒහම් කුමක්ද කරන්න ඕන. මෛත්‍රියාත හැරලදානකද කරන්න ඕන නෑනෑ මෛත්‍රියයාත හැරීම නෙමේ. ආය මත්තුත් සහවත්වෙෙන්න්න ටඕන. යම් පුද්ගලේ කෝ පුද්ගල පිරිසක් සමගෝබට නිතර ගැටීමක්ෙන වනන්. ඔබ හැමවෙලාකුම බලන්න ඕන මම ගැටෙන්නේ කුමක් සඳහාද මේ පුද්ගලයන්ගේ කෙබන්දුුස්වභාාවකට ම ගැටන මේ පුද්ගලයන්ගේ හොඳ දෙයක් ඇත්තමනඇද්ද ජීවිත මේ පුද්ගලයන්ගේ හොඳ දෙයක් ජීවිතේ තියෙන්නටවන විම සාබලනකොට. ඔය වෛර කන්න කාග කාගේ වනත් ජීවිතුවල එක්ක හොඳ ගුණයක් අරිතියෙනවා. සමහර කෙනෙකුගේ කාය සමාචාර හොඳයි කායික හැසිරීම් හොඳයි. හැබැයි වචනය බොහෝම අවලස්සනයි. සමාරකෙන වගේ වචන බොහෝම ලස්සනයි. ඇැබයි කායි සමාචා රිච්චර ලස්සනනෑ එවා පිරිසිදයි. සමහර කෙනෙකුගේ හිතේ හැසිරීම බෝහම ලස්සනයි. ඒකන්නේ හිතේ හැසිම ලස්සනකල කොමද පි තරණ කරන්නේ සහර කෙනෙක් බදුරජාණන් වහසර වන්ධනා කරනට පිල්ලිලට වන්දනාව කරනවා. මල් වටියක් හදරුට පිළිවෙලට ේදේ හදනවා. එවගේම වචන නපුරුනත් ඇතැම් කායික ක්‍රියාකාරකම නපුරු නත් ඒ හදවති ආදරයක් තියනවන මිනිසන්ට දැනවායි එක හන්ගන්නබෑ එනිසාට ේරුම් ගඩ පුලන් පුද්ගලයන්දිහා බලද මේ පුද්ගලයාගේ. කායවාක් මනව සමාචාර මේමයිකල යම් පමණට තරු ගන්න පුලුවන් ඉතින් ඒම අධ්‍යනය කර ලවිම සැලා ඒ පුද්ගලයයාගේ හොඳදේ ගැන හිතයොමු කරලා. කය සමාචාර හොඳයි වති සමාචාර හොඳයි. අදි වශයෙන් මෙයාගේ කායික හැසිරීම බොම හොඳයින වචනා සංවරවුණාට. මෙයාගේය අසංවරුණාට වචනය සංවරයිනි ආනහෙම හිතන්නට පුළුවන්. මෙයාමට වචනයෙන් බැනවැදුනටට මෙයා ගහන්නේ නෑනි. අන්ෙම හිතන්න පුලුවන්. මෙයාමගේ මනට බැනවවැදනටම නැති තැනකට බැවදින්නේ නෑනනි. හිතන්න ලුවන් මෙයා අන් නැති ැක බැනට මගේ මුණට බනින්නේ නෑෙේ එෙම තන්න පුලුවන්. කොහ මොනත් මෙයා මගිත්තෙක් හඳින් මුණට හිනා වෙලා ඉන්නවන්නේ. එෙම හිතන්නත් පුළුවන්නේ. එහෙම තලයි හොඳ ගුණේ ගැන හිතන ඔබේ හිතේ වෛරේ ඔබදුරු කරන්. එකින් ඔබට පාඩුවක් වෙන්නේ නෑ. ලාබයක් නයි වෙන්නේ. මේම හිතුවත් ඔබට පුළුවන්. බොහෝ වෛරී සිතතුවිලියි. ජයගන්න සහිපත් කරන්න. එම කරලත් ආ ආයි ගැටීම ඇතිවෙනවම් ආයි ආයි නැවත නැවත මේ වෛරේ පැන්න ගෙනවනං තමන්තම තමන් අවවාද කරගන්න. කොම දව්වාද කරගන්නේ වයිරක්කායෝ ඉන්න්නවා මේ ලෝක කෙව්නොුන්ට වෛර කරගන්න ආය. එයත් ඔව නවුන් නැසීවැෙනසී අනවනේ වෛරේ නිසා වෛයඩට පෙරලා වෛර කිරීම දුකට පත්වන්නේ ඕවුනොවුන්මයි මත් මේ වෛරේ කාගෙිත් සමගුවත් පැටලෙන් හොදනෑ. යානි රක්හසි සීලානී තේසාම් මූල නිකන්තනම් කෝධන්? නා මූපලා ලේසි කෝ තයා සදිසෝ ජලෝ යම් පිරිසුදු සීලයක් මා රකිෙනවනම් මේ දේශය සිල්බිඳෙන් හේතුවෙනවා. එනිසා මගේ සිල්බිඳ ගන්න හේතුවන මේ දේශයේ මම වඩනවනම් ම මහමෝඩ කෙනෙක් ම හෙමවෙන්න ෝ දැන. එනිසා යම් බඳු කෙනෙක් මේ ලෝකේ මට දේශ කරනවනම් එක් ඔහුගේ මානසිකරෝගයක්නේ එයිමං ඔහුගේ මානසික රෝගෙ මට බෝ කරගන්නේ. එමහි ඉතන්න පුලුවන් එම හිතනකොට හොඳ චින්තාවක් හිතේ ඇතිවෙන. න්න ිින්තාවත් සමඟ පටිගසේතේවිල්ල වහාදුර කරන්න පුළුව. ඒවිදිට තමන්ට තමන් අවවාද කරගන්න. එම අවවාද කරගෙන මම වෛරන්නේ නෑ වයිරන්න හොඳනෑ වෛරේ දුකටේතුවක් මටත් අනුන්ට මේලාමකරෝගේ මනම්බෝ කරගන්න නෑ. අන්නේම හිතලා තමන්ට අවවාද කරගෙන ඔබ සිල්වන්තුවෙන් ඔබ ගුණවත් වන්න ඇයි ඔබ කාටුවත් වයිරණ ඔබ මනස්සලෝකට ආපු මහා පිනක්කේ කාාපු කෙනෙක් නේද. ඇයි පින පිරිහලවාගන්නේ වෛරෙන් පින්සිද්ධවෙන්නේ නෑ? ද ප සිදවෙන්නේන ෛත්‍රයෙන්න්නේ පින් වැඩෙන්න්නේ පින ඕනිනි සැනසීමට ම සැසීමට කැමති එනිසා කවරුට වහිරකරත් මම වෛර කරන්න කවුරු මහා ගටලත් ම නෑ ගැටෙන්නේ අන්න හෙමෝබහිතන්න. එනිසාම නිමේශෙන්ේසේ මෛත්‍රය නම් වූ පිවිතුරු චින්තාවෙන් ම හදවත්ත පෝෂණය කරන ආනේ මිහිතලා ඔබට පුළුවන් වෛරයෙන් අතමි දෙන්න. ඒගේ ඒවිදිටත් ඔබ බැරි වනෝතින් තබ දුරටත් එෙනවනම් මේ ිතවිල්ල පුුර පුරාහදවත්තේ. මම කරමය දායාද කරගනින්න කෙනෙක් කෙල සීපත් කරන්න මම පෙරකරපු කරමාණු රූපිව ට වෛරක්කාර ඇතිවවෙන්න පුළුවන්. මට මිනිසු බැනවදිනවා වෙන්න පුළුවන්. මට දෝෂ කරනවා වෙෙන්න්න පුළුවන් ඉතින් එනිසාක මගේ ලැබීමේ එනිසාමන් පෙරලාවුන්ට වෛර කල මුොකටද මේ වෛර යාත්ම ගනන් අරංයන්නේ ම මෙතනින්ම මේ වෛරේ නැති කරන්නවා. මෙතනින්ම මගේ සතුරමන් මිතුරන් බවට පත්කරනවා. එනිසා ම මට වෛර කරන ක්‍රෝධ කරනට. අපහසූ පහස කරන මාව තලන පෙලෙන හැම දෙනාට මෙත් වඩනවා කියලා. ඔබ කොච්චර හරි මෛත්‍රියෙන් හිතපුරුවගන්න බලන්න. අන්නයිගේ කරමය ගැනත් වය කරන මංවිතරක් නෙවෙයිනි. මෙලෝකේ හැම දෙනාම කරමි උරුම කරගෙනඉන්න පිරිසක්නේ ඕවනවුන් සපදුක් වියදනා ලබන්නේ තනතුරු තාන්නමාන ලබන්නේ කෑම බීම ලැබෙන්නේ හැම බෞතිකේ සම්පතක්ම ඕනට ලැබෙන්නේ කරමේ මූලේ කරගෙනනි? ඒඔවන් පින් සිද්දරගත් එනිසාඔුන්ට බහෝදල්ල බෙනවා. මංඒවට වයිනරන්න දවේශ කරන්න නරකයි. එහෙමකොරුත් මගි පිනත් පිරිියෙනවා එනිසාමංකාටුවත් වයිර කරන්නනේ අන්නේම හිතනකොට තමන්ගේ කරමේ ප්‍රත්්‍යවේක්ෂා කරනකොට අන් අගේ කරමයත් ප්‍රත්්‍යවේක්ෂා කරන්නකොට කෙනෙකොට පුළුවන් දවේශයෙන් සිතාත මුදවාගන්න. දවේශයෙන් සිතනි දහස් කරගන්න. එහෙම කරද්දිත් නැවත නැවත හිතට වෛරේනවනං ගැටීම එෙනවනං. සත්හූ පුබ්බ චරිය ගුණාවන් සරිතබා. ඔබේ ෂස්ටන්හසේ බදුරජාණන් වහන්සේනේ. ඒ චරිතයෙන්ම් කොච්චරණන් ගුණ ධර්මතියනවද ගුණ මිනි ආකරයක්න බුදුරජාණන් වහන්සේගේ පිවිතුරු චරිතය. ඉතින් මෙෙහි කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ආස්චරිමත්ජීවිතය සීලව ජාතකය සීකරන්න පුළුවන්න කෙනෙකුට සීලව ජාතකේ මහා රජවරේ කැඩිියටිපදි චපේබෝසතාණන් වහන්සේට. පසමිතුරු රජ කෙනෙක් කැවිල්ලා. රාජ්‍ය දෙන්න කියලා ප්‍රකාශ කරලා යුදධෙයටට සැසද. අපේ බෝසත් මහා රජතුමාගේ ප්‍රරාජ්්‍ය හමුදාවට පුළුවන්කම තිබුණ ඒ සතුරු හමුදාව පලවා හරින්න නමුත් අවී ආයුදධවලින් පහරදීල මිනිසුන්ගෙල්ලේ හැලිළමේ මහපොළව ලයින් තෙත්වනවා දකින්න. මහහා බෝසත් රජවතුමා කැමැතිවුණේ නෑ රජවතුමා අවසර දුන්නේෙ නෑ කිස්සිම අවයායුධයක් දරන්න. කිසිම වහසක් නැතුවර සතුරු රජතුමාගේ රාජ්‍ය යටත් කරගත්තා. යටත් කරගෙන අප මහා බෝසතාාණන් වහන්සේ ඇතුළු ඇමතිවරු. මහා අමු සොහොනක වලබල් හරලා. බෙල්ල දක්වා වලවල්වල බස්සල. පසින් පිරෙව්ව ඔල්ුව විතරයි උඩතියෙන්න්නේ. අමු සහොනක මැරෙන්න්නට කෙලා දා ගියා නමුත් මහා පින් බලේ පාරිමි ශක්තිය නිසා. මහබෝසතානන් වහන්සට අමනුෂ්‍යයන්ගෙන් උදවුලබිලා නැවත ඒ රාජ්‍යගාන්නට අවස්ථාව ලබුණ. එහෙම අර ගනිද්දිත් සතුරු රජතුමාට හිංසාවක්කරේ නෑ. වචනයකින්වත් ඇතිගැන්න වෙන. හරි පුදුමයි මහබෝසතාානන් වහන් සහෙමනි මෛත්‍රී කළි රජකම නැතිවෙද්දි පවා. මෛත්‍රියයේ වැඩුව. ඒබෝ සතාාණන් වහන්සේ මගේ ශාස්ත්‍රෝන් වහන්සේ මට මොනවද නැතිවෙෙනමට රජකමක් නැතිවේගෙන යන්නේ නෑ. එනිසා මට පුළුවන් මෛත්‍රී වඩ නා්‍යේම හිතනකොට වෛරේ නැති වෙනවා. ක්ශාන්තිවාදී ජාත ගැසීපත් කරන්නගො. දුස්ප්‍රාත්ඥ වූ මුක්ද වූ කාසි රජතුමා.කිංවාදීතුවන් සමන අපේ ක්ෂාන්තිවාදී තාපස මහහාබෝ සතාානන් වවාන්සිකින් ආනු ස්්‍රමණි ඔබ කෙබඳුවාද ඇත්තෙක්ද. කන්තිවාදීනා මහංම ක්ෂාන්තිවාදී වෙමී කියල. අපමහා බොෝවතාාණන් වහන්සේ වදාලා ඒ වෙලාවේ කට්ටු සහිත උල් සහිත කෝටුවකින් පොළුවලින් තලමින් බෝෆතාණන් වහන්සගේ අත්පා කපල දැම්ම අත්පා කපල දාලා අවසානිෙ ගාතනය කළා ක්ෂාන්තිය නැතිවුුණේ නෑ රජතුමා දෙෙස බැලුවේ දයාබර මමක් පුතෙකු දෙෙස බලනොෝ වගේ කරුණා බරහැගීමෙන් හරිම පුදුම යාස්්චරයමත් හ සථාණන් වාසේ චාන්තිවාදීව තපස්ර කලා ලෝකෙට බුද්ධරාජ්‍යයක් මේ කළ සැනසීම ලබා දුන්න. ඒ බිලිබඳුන් නොදත් අඥ්ඥාන ජනයෝ මේ ජන සමාජයට මතයක් දුන්න චාන්තිවාදී තපස්වැැකීම මෝඩකමක්ය කියලා ඔල්ල මුොල්ල බිඳගත් නිවටුන් කියලත් කිවනනි චාන්තිවාදී තපස්රකින්නේ එනිසා එමගේ විසම අදහස් දැන් මේ සමාජයෙන් බැහැර කරන්න කාලයයි. එව්වා දැනගෙන හෝන දැනැහුුවනම්. ඒවගෙන් නිදහස් වෙන්න කාලයයි එනිසා බුදුරජාණන් වහන්සේ ක්ෂාන්තිවාදී ක්ෂාන්තිවාදියතුමෝ හැම කල්හි ලොව සනසනූතුම චාන්තියට අවිධරන්නෝ හැම කල්ලී ලොවක් වනසන්නෝ එනිසා ඔබ අයිතිවන්නේ ලොවක් සනසන පැත්තටනේ ඔය ලෝ වනසන්න හදනයටත් කවදා හෝ දවස කාආදරය ඕන වෙලා පේළංඟට ටයෙනවා. අපි එදාට සිත් පුරවා වචන පුරවා දෑස පුරවා එඇත්තන්ට ආදරේ සෙනහස. මෛත්‍රී ලබා දෙන්න සුදුස්සන් වෙමු. ඒ දක්වා අපිව ගාතනය කරාවි. ඒ දක්වාපට තලයි පෙලයි එනින්දා අපහාස කරයි. අපි ඒ හැමදේම ශාන්තසිතකින් විඳින්නට පුළුවන් වෙම. බුදුරජාණන් වහන්සේනි අපේ ශාස්්ටවන් වහන්සේ හිතන්න කොච්චර දේවල් තියනවද මේ ධඩමය තුළ. ඉතිං ඔබට පුළුවන් හෙම හිතන්න. එවගේම අපේ මහා බෝසතාණන් වහන්සේ ශාන්තිවාදීව ඒ අවස්ථාවට මුහුණ දුන්නේ. මහලුඌූ බොහෝකල් තපස් රකින ලද. අපසවර කැටීරණේ මේ ජාතක සීපත් කල බලන්නකො චූල ධම්ම පාල ජාතගේ අප මහා බෝසතාාණන් වහන්ස කිරි දරුවෙක් නේ කාලෙ මෞතුමියගේ අතේ කිරි සුවන්ඳින් සැතපෙන්න පුංචි දරුවෙක්න මහා පතාප කියන රජතුමා තමයි යෙදා අප මහා බෝසත් චූල ධර්මපාරකුමාරයගේ තාත්ත වනේ. මතින් මත්වෙලා දේවිය දරුවා නලවනවා මට ආදරයක් දක්වන්නේ නෑමට ගරු කරන්නෑ කියල මෙන්න මෙම විසම සිතවෙල්ලක් ඇති වෙලා අලු ගෝසුවට කියලා. හරියට උන්න කර්ටි කඩලදානුව වගේ, මහබෝසතාාණන් වහන්සේගේ. අතුන් පාසින්ද මෞතුමිය හඬා වැල පෙද්දි මහාබෝසතාණන් වහන්සේ වෙලා වෙ අන්තිම වතාාවට තම හිසසිඳීමට රණකරාට පස්සේ. හිසසිඳින පුරුෂයා ගැන හඩාවැලපෙන අම්ම ගැන. තමන් ගැන රජතුමා ගැන මේ හතර දෙනාගැනම සමසිතක් පදවල මෛත්‍රිය පිළිබඳු දැඩි අධිෂ්ඨානයක් පියුටුවෙල කිස්සිම වෛරයක්. ඒ ඇකර ගත්තේ ඇත්ව ීවිතය සමගතනයේ පුංචි කුමාරේ කිරි දරුවෙක් එහෙම ඉවසවානන් ඔබ මෝරල අතපය මෝරපු කෙස්ලොම් ඉදිච්ච ඔබට බැරිද මේි පුංචිරුණ නිසා නො ගැටන් අන්නහෙම ඔබහිතන්න. එදා ඒ මහා බෝසතානන් හසය එහෙම ඉවසුවේ. මිනිස්ලෝකෙනෙ තිරි සංගත ජීවිතය ඉපදුනානේ චද්දන්ත ජාතකේ මහාවාරණ රජෙක්වෙලා ඇත්රජෙක් වෙලා විස්ව පෝවනලද ඊතලයකින් නාබි මන්දරය සිදුරගෙනයන්න විද්ා. ලා දැනගත්තම ඉතලේයාාවේ මහපොළො පැත්තිින් වලක ඉඳඟාවේ. සියලු සේනාවඒ දිසාාව ඇත් සේනාව සතුරා සොයාගෙනගේ වෙලාබේ. මහබෝසතාණන් මහන්සියහනවා ඇයි මට මෙහෙම විද්දෙ. කසී රජතුමාගේ මහේර්ෂිකාබට ඔබහන්සේගේ දළදා අවශ්‍ය වෙනවා. දාටහාාවර්්‍ය වෙනවා එනිසයි මේබිද. ඇයි මට විසපෝපු ඉතලෙකින් විද්දෙ ම ඉල්ලුවනන් දෙනවනේ කෙළේ මොහොතේදීම. ඒ දළ කපාදෙන්ට මහ ෝසත්ව හස්ති රාජයා තම හොඩබැලින් කිය ඒ එක පසක් කල්ලගෙන. ඉරලා ඒ දළ ලබා දුන්නන්නේේ. එහෙම කරලත් මෛත්‍රියෙක් මොහොතක්වත් නැති කරගත්තෙන මේවා ඇහෙනකොට දෑසර කඳුලක් එන්නේෙ නැද්ද. අය කවදාවත් ඔබට වෛර කරන්න හිතනමද. මහා කපිරාජයෙක් වෙලා මහාවානර රාජයෙක් වෙලායිදා වල්ලක වැඩිලා හිටපු. ඒ දුර් භග වූ පුද්ගලය වලින් ගොඩගත්තා භක් වූ අයන් මනුස්සානං යතේවන්නේ වනේ මිග මේ වදුුරාවනක්ත්? ආහරියක් කරගන්න පුොලොන් වනේ සිවපසත්තු වගේ මෝගෝන්නු වගේ කියලා ගලක් අතහැරල ඔළුවන්. ඔළුව පුරල ලේ වැගරෙනවා හාම අත්තෙන් අත්තට පැනපැන. අර වැගිරෙන ලේ ධාරාවෙන් මගසලකුණු කියලමේ පුද්ගලයා වනාන්තරයෙන් එලියට අරංයන්නට තරම් අප මහාබෝසතානන් වහන්සේට හැකිවුණානේ දැංගුබට වෛරකරන්න හිතෙන වද ලෝක කාටවා. හිතන බලන්න භූරිදත්ත ජාතකේ උපෝසතයක් සමාදම්වෙලා නාගරාජයේ කැටියට. උපසතය සමමාදම්වෙලා තුබසක්කුඩට වෙලා ඉන්නවා තුබසක්කඩට වෙලා ඉන්න වෙලාවේ ්‍රාහක්මනුවර පිරිසක් ඇවිල්ලා. නොඒෙක් විදියේ විසක් විස ගින්නක් වගේද යක්ෂරීරයේ දාලා හම්ම ගැලවේ නොමහාවේදනාව එක්කම විස පිබීමකින් මහබොපත් නාගරාජයාට පුළුවන්කමතිබුණා සමූහයම සමූලඝාතනය කරන්න හැබැයි අලම් පානේන කුප්පාමි සීල කණ්ඩ භයාමම මගේ සිිල්බිදෙයි කෙළෙහෙම කළේ නෑනේ. රින් ලෝකත් බලන්න ඒ විදදිහට සිල්දක්කන අප මහා බෝසතාාරන් වහන්සේ චම්පේය නාගරාජයා අපේ මහාබෝසතාාණන් වහන්සේනේ අහිතුන්ටිකයෙකු විසින් නොඒක් විදිියේ වහෙසට මනෝ පදෝෂයට පත්කරනවා. ඒ වෙලාබේ වනත් යදිහන් තස්ස කුප්පේයන් ගනේන චාරිකංකරේ මම මේ අයිකුන්ටිකයාට කිපුනොත් මොහොතකින් මහු අලුකරන්න පුළවා. හැබැයි ම එහෙම කරන්න නෑ. ඒෙම වුණොත් පරිහායිස්සාමි සීලතෝ මම සීලයෙන් පිරියෙනවා. සීලේන පරිහිනස් සිිල්බිඳලගියොත් උත්තමත් හෝන සිද්ධති ලෝතුරා බද්රාජමට රැබෙන්න්නේෑනිේ අන්න එහෙමහිත්තුවා. ඒෙමහිතල, ඒ ජීවිතේ ජීවිත පරදුවට තබා මෙත් වැඩවා මෛත්‍රි වැඩුවවා. සංකාල නාගරාජාගේ කතාව කවුරුත්තාලතියෙනවානේ ටියුණු උල්වලින් අට තැනකින් විදලා. ඒ සිදුරු වලින් වැල්යවලා අන්තිමට තරුණයෝ දහසයෙනෙක් විසින්. කරේතියාගෙන අරංයනවා වල්ගේ ප්‍රදේශය කරවිච්ච පොලොවේ හම ගැලවි ගැලවී යනම ඇතිල්ලිලා. අන්න හෙම වෙලා තියෙද්දිත් බෝසතාාණන් වහන්සේ හිතනවා. මම කිපිලා ඕලෝකිත මත්තේනේව. මම ද්ේශයෙන් යුක්තුව මවුන් දෙෙස බැලුවන සබ්බේ භෝජපුත්තේ බස්මංකාාතුන් සමත් හෝස්මි. සියුලු භෝජපුත්‍රයන් අලු කරන්න මට පොළුවන් හැබැයි එහෙම හැකිියාව තිබෙනදීත්. චක්කුන් උම්මීලෙත්වා පදුට්ඨාකාරමත්තාම් පිනආකාසි. ඇහැක් ඇරලා බැලුවෙනෑ දේශයෙන්. මෙහෙම හිතනකොට ඕන කෙනෙකුගේ හිතේ වෛරේ නැතිවෙන්න ඕන. එහෙම හිතලත් වරේ නැතිවෙන්න නැත්න අනමතක්ග සංසාරයේට අම්ම නොවිච්ච තාත් නොවිච්ච. කෙනෙක් මේ සත්වලෝක හොයාගන්න නෑ මේසක් වලන්නෑ පිටසක් වලන්න හැමෝමට අම්මව වනා තාත් අවුනා. අදමායන්කට වෛර කරනව වනම් දේශග වන්න. එදා මට මවවෙච්ච කෙන ගුටනමේ වයිඩ කරන්නේ. මට පියාාවච්ච ගෙන ගුටනේ වෛර කරන්නේ අන්නේ මහිතන්න පුළුවන්න්නේ එහ මීත ලොයි වෛරය නිදහස්වෙන්. ඔබට පුළුවන් වෛරයෙන් නිදහස්වවෙන්න. එඒහෙමත් කරලා බැරිනම් මෛත්‍රයේ ආනි සංසසිහි කරන්නකෝ. මෛත්‍රී වඩකෙනකට ොච්චර නම් ආනිසංසටිකක් ලබෙනවද. සැපසේ නිදන්න සැබසේ අවදදිවෙන්න පාපි සිහින නොදකින්න මිනිසුන්ට ප්‍රියවෙන්න. නස්ේ ට ්‍රියේ න්න දියගේ ආරක්ෂාව ලබන්න වසවිසෙන් බේරෙන්න හිතස මාධිමක් කරගන්න මුහුණේ වරණය ලස්සන කරගන්න නමුලාව කලළරිය කරන්න ්‍රහක්මලෝක උනත් උපදින්න ලැබෙනවා ඒම හිතකොට වයිර නැති වෙනවා ඒළඟට ඔට හිතන්න පුුවවාන් මේ ශරේ න ස් ලොම් ද කුණප පොට් හසල අධික්්ද හතු හටක් ආයතන දොලහ ස්කන්ද පංචකයා. මේ මම මොනවඩද වයිඩරන්න. ආනම හිතනකොට වෛරේ නැත්ති වෙනවා. හව දුරටත් මේ වෛරේ ඇතිවෙනවන තමන්ට තියෙන දෙයක්. ධානී පිරිිස දීල. තමන්ට යෙන දෙයක් තමන් සතුරෝය වරක්කායෝ කියලා හිතනායට පුළුවන්න්නන් දෙන්න අවස්ථාවත්තියෙන වනන් දීලා සතුටවෙන්න. ධනයට හැම දෙනාාව කැමති. එතකොට කල්ප ගනම් අප වෛරයන් වනත් සංසි දෙෙනවා මි බනපොත්තිය උගන්න දේවල්ම මේ ඔබට දේශනා කරන්නේ. මගේ පුද්ගලිකා දහසනවේ මෙහෙම හිතනකොට මෛත්‍රිය හදබතේ ඇතිවෙනවා. ඉතින් ඔය විදදිහට ඔබට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ අනුත්තර සාාසන දායාදයහික් මෙන්. මෛත්‍රී සිසිලසෙන් සැනසෙන්න්න. මේ විදියට හිතලා මෛත්‍රියෙන් හදබතපුරවාගෙන. ඔබට කිය්‍යාදුන් මෛත්‍රී භාාවනාව හැම දෙනාම සිද්ධ කරන්න. මම මතක් කරනවා මම ආරාධනා කරනවා මෙ අසාගනින් නැහැම දෙනාම අඩුමතරමින් දවසකට පයක්වත් නිහඬව කයිතැන් පත් කරගෙන කියයාාදුන් විදියට මෛත්‍රිය පුරුදු කරන්න. එව් දෙසාාවබට ශක්තිය ධෛරය වීරිය වාසනාව ලැබේවා. අංකතුන් සිය හැත්ත පහා. ොට තුරකඩුුවල පදදිින්ත ඥානාාණනවක මහත්මි අද ධර්මදානී ලබාදමින් බලාපොරොත් වෙන වද දස් දාසයේ දොළොස්වන මාසි. දහනම වන දින පරලව සැපත් තම ගයාන් දර්ශන පුත්තුට පින් අනමෝදං කරන බලාපොරොත්තු වෙනම ඒ මෞතුමියත් ඒ පයන් දර්ශන හත්මාගේ දයාබර භාරියාබ සහ පුතුන් දෙදෙන මේ ධර්මදානමේ පින එතුමාට අනුමෝදං කරනවා. ධර්මදානය සදා දායකත්ව ලබාදුන් එඥානාරණවක මහත්මියගේ කල්ලයාන මිතුරිය එක වන නයනා සේනානායක මහත්මිය සීපත් කරල එතුමේ රාශිරුවාද කරනවා. එවගේම මියගිය දෙමව්පියන් සහෝදල සහෝදරය නැතුළු හැම දෙනාටුම බිම්පෙත් අනුමෝදන් කරනවා. මෙ හමදීමම් අපි කියන්න අවශ්‍යවන්නේ නෑ. එය අත්තෝ සිත්වල තබාගන්න ධර්මදාානයක් ලබාදීල් අපි අපේ ඇත්තන්ට පින් පමණුවනවා ඒය අත්තු මේ පිනාානු මෝදම් වෙනවා. එනි සායිපින්ංවත් හැම දෙනාටම මේ පින්ම් පෙත් අනු මෝදම් වේවා ඒ බලාපොරොත්තුව සීලු සිතුම් පැතුම් බලාපොරොත්තු පුර පසමෝරණ සඳ මඩලක් ෂේෂ්ඨ වේවා සිද්ධ වේවා කියලා. අපි මහා සංඝරත්නය වශයෙන් ආසිරුවාද කරනවා පුුණ්ඥානුමෝදනා කරනවා. ඉදංගෝඥාති නංහෝතු සුකහිතාහොන්තුඥාතයෝ ආකා සටහාාච බුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා, nyaන්ත අනුමුදිත්වා චිරං්‍රක් හන්තුු සම්බුද්ධසාසනං චිරංග්‍රක් හන්තුු සම්බුද්ධදේසනං චිරංගරක් හන්තුු සම්බුද්ධසාාවකං චිරරක්හන්තුු තුවංසදාතිී ධර්මදානමි ශ්‍රවනම අනිසන්සබලෙන් අතිපූජනී මහ සංගරත්නය තුළහැම දෙනාම වෛරනැත්තුෝ වෙත්වා තරහානැත්තෝ වෙත්වා දුක්පීනා නැත්තෝ වෙත්වා සුවපත්වෙත්වා සාධෝ ස්වාධහෝ සාධහෝ. හොඳ අපේ නැවතත් ඉරිදා සිත්නෙ තසපුුව වැඩසටහන සමගිනොයි සම්හඳ වන්නේ. ඉරිදා සිටනෙ තසපුයේ ධර්මසාකච්ඡාවයි ආරම්භ කරන්නට සෝදානම් වෙන්නේ. මෛත්‍රයේ භාවනාව සම්බන්ධව දේශනා මාලාාවක් ඔබ දිගින්දිකට මස්්‍රවණය කලළ ඒ ඇසුරි විශේෂයෙන් මධදේශනාවතුළදෙත්. අපට මේ මෛත්‍රිය වැදගත්ව නාකාරය.වගේ මනි පසයෙන් විශිෂන්ම වෛරය ක්‍රෝධය දේශය පටිගය මේ කියන දේවල් එක් ඉරිෂියාව. මේවා මිනිසුන්ගේ හිත්තුල පිරීතිරී තිබෙන යුගයක. ඒවා කොතරම් හානිකරද ජීවිත යට සහ. ඉන් මිදෙන්න්නටි උත්සහදැරීම පිළබඳව විධාකාරයෙන් පහදා ධර්මානුකළ විිට්‍රහයක් ලිසුනියා අදේශන අාවත්ත භ ්‍රණය කළේ මහිිතෙන්නේ මහබෝසතානන් වහන්සේගේ පෙරභවයන් හිීදී විධ අවස්ථාවන්. ප හමුදර නාසි දශ කරන්නට යතුනම් සංවේධීතාවයා අපිට යම් ආකාරයකට මතුවෙන හිතේමච්චර කෙනෙකුට කැපවීම් කරන්න පුළුවන් සාමාන්‍ය පි තන්නේ මනුෂ්‍යය විදිහයටට මනුෂ්‍යයන් තමයි ද වැඩිම කැපවීමක් කරන්න කියලා හැබැයි. මෙවැනි භවයන් පිළබඳ විද භවයන් පිළිබඳව හාමුදුරුව හිපත් කලා හිදේශේශයෙන්ම ඇතෙක් විදිහට විධ සතුන් විදියට කළ කැපවීම් පිළිබඳ හිතන කොටත් කොතරම් කැපකිරීමක්මයි සසරේ. කරල බෙනවාද බදුරජණන් වහන්සේ බෝධි සත්තුව ආත්මයන් හේදී. ඉතින් මේ දේවල් කොතර අපිහිත තදින් දැනෙන්න්න ඕනද මිනිස්සුපමනක් නොවේ අනි සතාසීපාවන් ගැනත් පලිසරය ගැත් අපි හිතන්න ඕන නේද. මේ වගේ කාණාමතුවනෝගේ බුදුරජණන් වහන්සේ කෙරෙහි ෞරව වැඩි වෙනස්වාමන් වහන්ස. අප බුදුරජණන් වහසේ අප පවිුවෙන් කොච්චර ැපවීම් කරලා තිබෙනවාද කියලා හිතාගඩ බැරිතරම් ගෞවරව. පිහිත මතුව වන සුමහ සාකච්ා ආරම්භ කරන්නට සූදන ව ොහොත බො ගෞරව න්න බහන්සේ විරිදාසසිත්න අසපුූ දර්ම සාකච්ාාව වෙනුවෙන් පිළිගනලබන සරස්ව ව හස ම අද සාකච්ඡා ආරම්භ කරනව බහන්සේට ආරාධනා කරන්නේ. සහන්ස කෙනෙකුගේ හිතට. වරදක් දැක්ක විට තරහයන අවස්ථාතිබෙනෝ යම් වරදා දුටුහාම එක දරාගන්න බෙහේ පටිගේ මතුව නොතරහ මතුව ොවෙනුවෙන් පෙනීන්න සිදුව අවස්ථාව තිබෙන ජීවිත. ම ගහියන් විදිහ අපිට එවැනි අවස්ථා බහුලයි. සමහරයි කියනව මට අසාධාරණය පෙන්න්නන්න බැහැකින. මේ බැලු බැල්මටිටත් හිතෙනවා මේ කටයුත්ත හරි සාධහරණයි කියලා. වරද්දකිනකොට වර්දට එරෙහිවීම ඒ වෙනුවෙන් හඩක්නැගීම. ඒ වෙනුවෙන් කටයුතු කිරීම සාධරණයි කියලා අපට පේනවා. තත්ව පිඳම බහසයෙන් දැන අපේ සාධරණය කිය මේ සිතුවිල්ල පිළිබඳවත් ඒ ක්‍රියාත්ක විම් පිළබඳවත් ම ඔබහන්සකෙන් දැනගැට කැමති දර්මානුකූලව. ඒතුළ වර්දක් වෙනුවෙන් ක්‍රියාත්මකවීමේදී මෛත්‍රිය අපේ හිතෙන් බිදියයනට පුළුවන්. අප හිතතුළත් යම් දේශයක් පටිගයක් මතුව නට පුළුවනිසා. සාධරණයි කියනතැන අප සිටීමේ වර්දත්ති බෙනෝදස්වාමන් වහසදහි ධර්මාණුකූල පැතිකඩ විරණය කරමින් සාකච්ඡාවතාආරම්භයක් ලබාදන ලෙස ොහොමගෞරවේ බහන්සිේට ාධනා කරන. අවසරයි ස්වාමිහන්ස. අද සිත්නත් දසපුුව ධහරම සාකච්ඡාවට සවන් දෙන අති භෝජනීය මහා සංගරත්නයෙන් මට සමාවවසරයි පින්වත්වරුණ සැද ඇති ඔබසලු දෙනාට සෙතක් ශාන්තියක් වේවා. ඇසන බනපද්ද අමානිවීම පිණිසම වේවායි අපි පළමුකොට අධිෂ්ඨාන පිහිටවා ගනිමු සුද්දසං පවජ්්‍ය ම්්‍යයේසං අත්තනෝ පන දුද්දසං වරු අහනකොට මරසී පත්වනා බුදුරජාන් වන්සගේ බනපදේ. එකයන්නේ අන් අයගේ වැරදි දැකීම බොහෝම පහසුයිවරුණ. අත්තනෝ පන දුද්දසං. හැබේ තමන්ගේ වැරද දකින එක හරී මමාරුයි. එතකොට ඔය කතාාවේදී ප්‍රජූ පිළ තුරක් බුදුරජාණන් වහසේ ලබාදුන්න පෝතලිය සූත්‍රයේදි. පෝතලිය පරිබ්‍රාජකයගෙන් හනු මේලෝකයේ පෝතලිය පුද්ගලකොට සතරක්කින්නවා. ඒකොට සක්තමයි නුගුණ කිවයුතු කෙනාගේ පවතින දකින ඇහන්නට තියෙන නොගුණය ඒ පුද්ගලිය ප්‍රකාශ කරන හැබැයි සත්‍යය වූ තියන පුද්ගලයාගේ ගුණය ඒක කියන්නේනෑ. ගුණවත් පුද්ගලයාගේ සත්‍යය වූ විද්‍යමාන වූ ගුණය කියන්නේ නෑ හැබැයි සත්‍යය වූ විද්්‍යිමාන වූ පෙනෙන්ට තියන දුරගුණේ කියනම් සදදුසස් වෙලා තමයි කියනෙ පලවනි පුද්ගල දෙවැනි නාආතමවරුණ. ඒ පුද්ගලයා ගුණවතාගේ ගුණහි කියනවා. හැබැයි දුරගුණේ තියෙනගෙන ගෙන කතාහ කරන්නේ මන සත්‍ය වශේම තිය ගුණ ගැනය කරන බැ දුරගුණ තිය කෙන දුරගුණ ගැනහෝ වැරදි ගැනතා කරන්නේන්න තුන් පුදගලනේ පිරිස ගැන කතා කරන්නේ ගේ වැරද දක් හට වෙන්න හොඳැෙනගේ හඳ ගැනතා කරන්නන්නේන්න නර ගැනතා කරන්නේ හරි වැරදක්ගන මග භාගයක්ක් ලොකට කරන්නේ ඒලකට හතරනි පුද්ගලයා හරි කෙන යහපත් ගුණ ධනම තියෙන ගුණ කිව යුතු පුද්ගලයාගේ ගුණය හරි හැටි විමසල බලලා. බහෝතන් තත්ඥන් කාලේන සුදුසුූ සත්‍ය වූ තත්යෙ වෝ ගුණය සුදුසු වෙලාබල්ල කියන. එවගේම විද්‍යමාන වන නොගුණය සුදුසු වෙලා බල්ල කියන තැි අතෙන් පුදගලකොට වැරදක් පෙන්වල දෙදදි බවන තාම පරිස්සම් වන්න ඕන. කවරුගත් කැමතන පුද්ගලේ ප්‍රසිද්ධිය විේචනය වන්න එතකොට කිසිම කෙනක් ලෝක කැමති නෑ එතකට අපින් ඒ හඳනා ගණටන්නන්නේ පළමු කොට දගල මනසක තියනේ ස්වභාව. එතකොට අපි දක්ෂවෙන්නට ඕන යමෙකුගේ දුරගුණයක් තියෙනවනගේ දුරගුණේ කරුණාවෙන් තෝරා පහාදීම අපි වගේ ක් දැන් අර පුදගලටොට සතරන මග ටකිවන්නේ ති දුරාණන් වහන්ේ පොතලිය පරිබ්‍රාජකගගේ හනවා පොතලි ඔබ ප්‍රියවන්නන්නේ ඔබ ප්‍රිය කරනෙ මේ කොට සතරින් කාටද කියලා. අන්‍යයාාගමික පැවිදෙක් ඒ පුදගල ප්‍රකාශගනස්වාමීණී තුන්වන කොටස මට ප්‍රියයි. එකයන්නේ ගුණවතාගේ ගුණත් නොකයා නිහන් වන. දුරගන තියන කෙනගේ අඩුපාඩු තියෙන කෙනගේ අඩු පාඩු ගැනත් කතා නොකර නිහන් වනෙන හොඳයි. පේක්ෂාවට පත්වන කෙන හොඳයි කෙනෙ තමයි ඕහ ප්‍රකාශ කල. හැබයි භාග්‍ය තුනාසේමක් දේශනා කළ. භාග්‍යතුනාස වදාලා පෝතලිය එහෙමනෙමයි යම් පුද්ගලය යමෙකුගේ විද්‍යමාන වන දුරගුණක් වැරැද්දක් අඩුපාඩුවක් තියෙනවන. බෝතන් තච්ඥං කාලේන. එකඇ බොරුවක්වෙන්න බෑ. නැත්ති නුගනයක් ආරෝපනය කරන්න බ. බොරු වැදක් තව කෙනකුගේ පිටවන්න නෙේ. තියනදේ සුදුසු කල්හිී බලල කියයාාදනක අතහරන හොදා ඒ කළ ගෙවවා. ඒවාගේම තියන ගුණේ වනත් සුදුස වෙලාබල කතාාගන්න කෙන හොඳ. ඒ පුදගල අතමයි මේ හතර දෙනග වටිනාම කෙනා කියල වදාලා. එතකට දැන්ගෙන අපි රුණන පහිටනට අන්නන්නේ කොටසේ. තැපි අන්නයගේ වැරදත්තක ගැටෙන් සිද්ධ වෙන අඩු පාදුගන තාර සිදධ වවා ද දව ගත්ො තුද අදවෙච්ච වෙලාම දන් ප හැම හිතල බලන්න චොට්ක් නිින්දටයන වෙලාවදක්වා ඩිපුර ලාවා දග කක්. හ ැන ග හ ැන න්න ගැන ල මක්කරි මන්න පුද්ගලය ගන තහ ගඩක් අතිමට කරල තියනීමේ වචන. එතො ම කතහකරපු දේ ල්වල අති හෝතරයක් ති අන්නනගේ විවේචන. අසවලා මේම ඇසලා කරපු වැරදි අඩුපාරු නොගන. ඉතින් හොදක් මතු කරලා එහො අනු ෝද මෙන්න පිසනි තම සීපිත පිසක්න්නේ ඒවාගේ දැවේ පුද්ගලය ගන කහ රද වැරදි අඩු පරු පෙන්වාද පලමුක අප හදව තු පි දේශක් ර රන්න. ඒ පෙන්වාදීමෙන් පලක්නෑ අපිතමු දැන් දරුවකුට අඩුපාඩුවක් පෙන්වා දෙද අපිත් අභ්‍යන්තරයෙන් හොඳටම කේන්ති අරගෙන. ප්‍රකෝප වෙලා කුපිත වෙලා. එට පසේ බොහම තරවට වෙලා මූන කළු කරගෙන නපුරු වචනින් ගිරී අටින් කෑගාලා ඒ දරුවන්ට අවාද දුන්න කියලා ඉතින් අරුණු හිතනො දරු හැදයි කියලා. හැද අවස්ථාවක් තියීම කිරිබන දරුවන් ගදන අවරදු පහකය කතක්කටක් ැනක අම්මතාතර බය නිසා. එහම හැෙන අවස්ථාතියනවා ඇැබයිවරුණ එහම හැදෙන්න්නට සූදානම් නෑමේ දැන් සමාජ මිනිස්ස. එතකොට විශේෂෙන් අපි හැම කෙනට අවශ්‍ය වෙනවා අවංක ආදරයක් අවංක සෙනහසක් අවංක මෛත්‍රය. එඇතුට මෛත්‍රිය තුළින් අපි අවාධයක් අනුසාසයයක් කර අදිවැරද්ද පෙන්වලද පුද්ගලෙකටඒ රහණ ව ගතයක් තියෙනවා. රහණය නොවනත් පළමුකොට තාන මේම පටමං පතිරූපය නිවේසේනි අතඥ්‍ය මනුසාසය නකිලිස්සේ පන්්ඩිතෝ. පළමුකොට තමා යහපතයේ පිහිටාසිට අරවාදයනු පරහට තමා සම්මධයේ පටා පිල පි රකිව වන පදන්නේ. දජාන් වස දල් එනිසා අපි තව කෙන වුගේ වැරදි පෙන්වා දෙන්නට යන්ද මෙම කාරනය හැමෝම හිතේ දාගන්නටඕනි. ම මේ වැදෙන් අතමිදලදන්නේ තම වැදෙන් අතමිල් නැතන් කිසිේදම තකලට පෙනවාද න්න කක් කිස් ්‍රලාපයක් වෙනවා හරියට කුසගන්න පිරිසට එන්න එන්න කන්න එන්න කියලා කෑම දෙන්නෙල කතාකල් හිස්බානය පෙන්නවාගේ. එනිසා එහමනවෙයි. පිදක්ෂවෙන්න ඕන ඒ අඩු පාඩුුවේ පළමුකට තමාතුළ නැති කරගන්න ඒ අුපාඩු තමාතුළ තියෙනවන තමාන් ගනාගතයේේ අු පාරිඩු කොපිත වෙනවන ඒක අ ඥා බවක් මේ සාසයෙන් ගමන් කදෙනකුට ඒ ප්‍රතිබදාවක් කිසි සේත්මගල පෙන්නේන. එනිෙසා ඉස්සල්ලාම තමාවෙත යොමු කරගත් සිහිය. ඇතිව. තමාගේ මේඩුපාඩු කගකාගෙන් ජීවිතවල අඩු පාඩු තියනවනනි සහසුද්ව වලාන න අපි කෞුත්තාම එතු අපි බලාන ටනනි මේ අඩ පාඩු ටම තමග ද කියේ. පාද ය ද ලන යා යනේ දුරගුණ තුලත් යවා තියෙනවන ලගට බලනවා ඩු පාඩු යා ගතින මටම මාලගත නද තමන්ගේල්ල වු පාඩු ටත් වා වැඩිය තියෙනවන අවවාද උපදේද යන්නන්නේ ප මන් හිසල් හැද. ඊට පස්සේ අපට පුළුවන් අන පුද්ගලයාාව චරිතතා දර්ශයෙන් හදාගන්න. වරුන කතාහර මනිස්සු අවවාද මිස්ු ඕන තරන් ඉන්නවන උපදශකයෝද මනෝපදේකයෝද ඕනතර ඉන්නන්නේ. බැදගත්වෙන්නවරුණ ජීවිතයට බනපදයක් ආදර්ශයක් ඇටට ඇතුලාන්තේ අරගෙන. න පද ස පි හදතක් ඇතිවාන්තනය කිරීමේ වැදගත්වෙන අන්න්න වගේ නහර කලනිික වගේ කියෙන කියන්න පුළුව. ඇත්තරමගත්තුවති. ඉනිසා අපි හැමෝම සදානම් වන්නට ඕන තව කෙනෙකුගේ අඩු පාඩුවක් පෙන්වා දෙන්නට කලින්. තමාගේ අඩු පාඩු නුගුණ පුළුවන් තරම් මගහරවාගන්න. වරු ම යෝජනාවක්න්න දවසට එක වැරදක් කදාගන්න පුළුවන්න කෙනෙකුට. හරි දසකට බැරිනම් සතියකට වැරද කදාගත් දර්න්නනමොකද වෙන්නේ අපි මාසකරත්තක වැරදහදාගන්නන්නේ. ද මාසෙක අවරුද්ගකට තක්ොත් ිතු පච සීලෙන් යම්නම් ික්ෂපද අපය අතින් කැරනවා එතකොට අපිහතමක අපි අවරුද්ධකට වැන ද හදගන්න අවුදු පහකනටම සිල්ල එක්ලාල . එහෙම හදාග ැතුවනන්ද අවරුදු හතලියට පනට හැට හඇත්තවට පාතබලයින්නන්නේ ඔයි දරද මරණ කල මහන නිසුන්ගේ. න යම් කෙනෙක් මසුවත්. අපිහෙනම් අසාධහරණයක් අයුක්තියක් ඒවා දුටු විට අපි ඒදේ කරනවාද නැද් කියලා විමසිලිමත් වෙනවා නම් වේතරක්. ට එෙම කටයුතුරනවානගේ අසාධානය දිගින්දිගටම සිදුවේවි සහනි පසින් සහරුවේ වැඩිටයන් කියන දයත්තමයි වැදත් දුට තැනද හදන්න ඕනයි කියෙනෙක නතකොට ඒවාගේ හැදීමට තිබෙන ඉඩාාවකාශ නැතිවීම වෙනවාල අම් කෙනෙක් තුවොත් එහෙම වාමහන්සකොට එඒ සමාජයේ වැරද්ද දිගින්දිගටම පවතින්න හේතුවක් වේ විසහ. එය අක්ඩව පවත්වාගන්නට යම් කෙනෙකුත් සහදරවී කියලා යම් නිගමනයකටවත් එතට අපි හිතන සිතුවිල්ල වැරදත්තිබෙනවා. ැරදක් හදන්න අවකාශය මේශහසන ඕනතරන්තියනවා සාධාරණය විහඥන් යෝගයි දුරතික්කම ලක මනිසු සසාධානිෂ්ක කගන්නි කියල නොවෙහෙසෙන විහසිල්ලක්නෑ කෙනෙකගේ අඩු පඩුවක් දෙක්වා මේක පෙන්වාදල හදනක හොඳ ඒ එක ශ්‍රේෂ්ට උදාරුතුම් ගුණධරම බෝසත් සං කල්පනවා. හදගන කියන්නේ මෙතන තින ප්‍ර්නවරුණන ඒ වැරද්ද තම සතුතිීනුන් පලක්වවෙෙන අන්න අගේ හදන්නගේ ලේකයි. මේත් බුදුරජාණන්සි අනුසාසනාව පළමුකොට තමාට ගලපා, දෙවනුකොට අන්නයට ධනමදානය කැරල් ලබාදීමයි සාාස්ටූන්හන්සේ ප්‍රසංසාර. එනි සත්ම හිස්පපුද්ගලෙක්බට පත්වෙලා කුණු ගොඩක් වෙලා කස ගොඩක් වෙලා නිත්තගේ කැල සෝදාානයනගේ පලක්වන්නේන. තමන්ගේ කසල ටික සෝදාාගෙන ඉන් අනතුරුව? අනි වායම මනුස්යෙක් කැටීන තම කෙනක් ෝ දෙන්නක්කෝේ දරුවාට අඩුම මට්ටමින් ගන්න කටයුතු කරන්න ඕනිි. එනෙ සන්නගේ වැරදිය හදපාඩු හදන්නට අපි බැඳලයින්න අපේතුම ගුරුුවරු දෙමවපියෝ කියලා. දෙැම දන සමාජයේ පරිහානයට වරුණ විශේෂෙන් වගගේ යොත්තය දෙ මවපියසාහ ගරුවර. එතකොට ඒ දෙපිරිසම පළමුකොට තම තමන්ගේ ඔය කියන ගනේ දරුවන්ගේ විද්‍යමානවන තමන්ගෙත් විද්‍යමාන වන. එකම සමාන වැරදි ගොඩක් තියෙනවන දරුවන්ම නිවැරදි කරන්න ගන්න උත්සාහ පලක්න. රිතාහ ර්ශයක් නැතුව වරන, කොහොම දරුවන්ට යමක් පෙන්වන්න. අප ම පුතාාලට ද ලට ිල් සමදම්මෙකට අමතතාත්ත ජීවිත සිල්පි ට ක දාලන. එතු ඒ දරුවන්ගේ රන හිත දන පුළන්ගක හැේ අමයිතාත්ත ල්පිවටයක්ක් දාලා අම්මතතාත් පෙරමුණ ගත්වොතින් ඒ බෝසත් පෙහර දරුවොත් අනිවාරය පස්සෙෙන. එතු කියන්න අශ්‍ය වෙන්න හොුගරන්න ෝ නිත්න එනිස අන්නෑගේ අඩුපාඩු හැදීම අපේ බරදූර කාරය ඒක මේ යුගගේ වගකීම. ඇැයි ඊට කලින් අපි නිවැරදිවීම මයි වැදත්වවෙන්නේෙවරුන් අපේ නිවැරදි භහවයම තව බොෝ දෙනෙක් නිවැරදිවන්න හේතුවෙනවා. ඒසා අපේ පළමවා ධර්මේ පිටාන්න ඕන ඉන්න අනතුර අන්න ධරම පිටවාන කටයුතුරීම වැදගත්වවෙන්නේ. ඒ සහන්ස කෙනෙක් කෙනෙකුට දිගින්දිගටම වංචරනවනම්.ඒය දැනගත්ට පස්සෙ කුමද දෙ කළ යුත්තේ තමාගේ සහෝදමි ට වලතින ප්‍රශ්යක තිබෙනු සවයනන්ස මගේ සහෝදරියමට දිගින්දිගටම වංචා කරනවා. ඒ මත් දරාගන්නවා. මා ඒ ඉවවාසාසිටින නමුත්? සීමාව ඉක්මවා ඔහේ කරනවා. මා කුමක් කලයුතුද. රාජගිරියයේ සත අපට යොම්කරපු ප්‍රශ්නකතියනි වන්හස. එක තමයි වරුණ එක නැත්න හැදන අබ ගැඩියවන යෙනවාන්නේේ සමහර එකක් ගුණ වෙනවා සහරිකක් හොඳට හැදෙනවා. තින් නිසා සහෝදරියෝ සහෝදරිය වනත් දුර්ගුණයක් බෝවනෝතින් හෙමවරුණ සහෝදර සීම අමතක වෙනවා මාතෘ පිත්‍රු සීම අමතකන භහණමේ දුර්ගුණයක මහත. අදින්න ආදානය නම්ම අකුසලයේ තියෙන බිහිසුණු බව. ඒ දන ගට පිඩනක්ත් හෝදෙවත් ශවාස කරන්න බැ ඒකනේ වරුණන පාරිපපුත් සාමන් වහන්ේගේ සිර ම මල්ලින් සාරිපත්ත මන්්‍යාව අපේ දේශන කරන්න ිීත ංහෙක් වගේ ලෝකයිඉන්න ිනිසු මහ පුදුමයි කියනවා. අරකැනෙ භජන්ති සේවන් තිච්ච කාරනත්තා. නික්කාරණා දුල්ල භා අජ්‍යමිත්තා. ඒන ම මේ ලෝක මිනිස්ස නු නැසුර කරන්නේ බහසේ ඒක චෝදනාවක් නැමිවරුුණ. බොද්ධ වචනයේ ඇදකොට මේ ලෝකෙ බොෝ දෙනා තව කෙනෙක් ඇසුරු කරන්නේ මකක්කරි වාසයයක් බලා පපොරොතුවයි. ඒඒ ඒ සමට ඔවන්දන්නත්නෑ මමේ වාසියක් නිසයිමයා වැසුර කරනි කළ යායට තේ වැටහෙන්නේෙත් නෑ. එකත මේම කෙලේසයන්ගේ තියන වංචනික සොභවයවරුණ. එතකොට දැන් අපි ගත්තුතින් දැගේ සහෝදරතුම සහෝදරියයට හෝ සහෝදරට වංචා කරනවා ඇතකේ සහෝදරත්වය තියන්නේ මුදල මතර දිලා තියන්නේ. දැන් අනි වාරය ඕකවලක්පුොගබන්ගේේ සහෝදරය දෙන්න අනයි වයිරක්කාරය වෙන්න පුළු. සැබෑ සහෝදරත්යක් තින ොත්තේ හඳ ගන්නපු නම් මේ වැරද පෙන්න්න දුන්නට පස සමාවාරග නැත ව වෙන. ඒ ල්ලට කරු කරු ැති කලා පහිතමක ගිෙද ජීත් වන න මක් මක් සිද වන හරි ප රද පෙන්වා න්න ඩ පාු පෙන් වාද ො ින් සා ච ාකලු මින් පස ේ ර පාගල කිවට පස වැද පිලරක හැවන මහ ඇතුමියේ හොඳ හෝදර. එනිසා පලමුකට කරන්නතිය වැැද පෙන්වාදනක ොහම කල්ප කාරය ම ේ හොයා ගත් ොෝප කාරීමම් හැසිර නැතුව නු ම් පාම හෙදේ පෙන්වවාදන පෙන්වා ග ද රු. හ ද රන්න පුදගලක න දනවක් කරන්න බෑන් ්‍යාරයකරත් ඒ ර ගටන ට ීර යක් න හද හිද න මක් රටික ත හරියන්න නක ට කියන්න න් රම බරු ක්ෂ ට එතකොට දැනගන්නට වෙනවා මොකක්ද ගත්තියුතු තීරණය කියල. එනිසා හොඳම දේතමයි ඔය කටයුතු සිද්ධ කරදදි මෙම මහදනින්න ම තත්වකට පත් ොචා රන ර වුර තන් ප හදරගත්න්න. ල්ලටන් ො ක්ෂයක්ක් සක තාවයක් ඇතු වැඩ පිළවෙලකට හහිනෝනි. කොච්චර විශවාසවන්ත පුද්ගලයෙක් වුණත් ඒ විවාසයබ රැගන්න කැමතිවෙනවන යම් හෞුල් ගිමසුමක ටකග වෙනවන්න. ඒතුල තා ප හැදිල අවබෝධයක් ඇේ වැඩ පිරටයන හොඳ අ දක්ෂයක් තියනටවන. ඒම නොවනොත් අවසාන ඇති වන තාඩන පීඩන නිසා. අවසා අපේ සීලියට ලපාන්නපුලන් හිේ දේශෂ වැඩියවුණු සීල බඳනවාවරන එකකරද ියම් දගලයක් පිබඳු දේශසාහගත ක්‍රාමක වන්න ව අ ත්ත ක්ා පද දන්නපුල. බොර කියෙවෙන්න පුොළුව ගහන්න බින්න හිදන්න පුළුවක් ඒ බහමනතුරු දායයි. ඉතින්ඒ වගේ අවස්ථාාවක කල්පනාකාරීම ඒදේ විසඳගන්න ටඕන වරන. ස්වයිනාාන්ස සහරය ගැටලුවරදි පැනලයනවා මගාරීනවා. තවත් සමහර සවමනාන් ඉන්නවා ම ප්‍රශ්නවලට බයිනය මූුණ දනම කියලලා කියන්න පිරි. තවත් හර පිරි සින්න න්ස ප්‍රශ්න රාගන්න බැරුව පරජය පිලිගන්නවා. අතර තවත් සමහර පිරිසින් සවමන්හන්ස තමගේ ජීවිතේන්දදිගේන ප්‍රශ්නවලදී සියදවිෙන සාගන්නාද කටිගතුවට යොම වෙනනවා. මේ ක්‍රම හතර ගෑන ප්‍රශ්න වලදීි හැසිරෙන. ධර්මාණුකූල වි්‍යක්‍රමේද අත්තිය ද ස්වාමන් හසේ අප විධාකාරෙන් යොමුකරපු ප්‍රශ්න සියල්ල දිහා බැල්ලුහමට බහන්සකින් මේගේ හන්න හිතුනි. ඒ අය තමන්ගේ ප්‍රශ්නවලට තමන් ගන්නා විසඳම් තීරණ කනාකාර දිහ බැලුහ මේ ක්‍රම අපිට පේන තියෙන්නේ. අපි ඇත් සැවි මේ ක්‍රමවේද. ඔය ප්‍රශ්න හතරයේීමක්තර පොදු ලක්ෂයක් පේනවරන පුද්ගලයකට බාහිර පුද්ගලයාගෙන් එල්ලවන තමාට රුස්සාන්නේ නැති යම්යම්ට වචයන හැසිරීම් තුලනය ප්‍ර්නවකොට සතරම නිර්ණය. සමාරැනෙගේ ප්‍රශ්නයෙන් පලාායන් හදන්න සමාරකනක දරාගන්නන්නේ සමාරකෙනනක් ප්‍රති ප්‍රහ එල්ලරන්න සමාරකනක් ජීවිතය න්දිගේග වන්නේ හහිර පුදගලයක් නිසාට එල්ව ප්‍රශ් ති ස තු ල්ල ප්‍රශන ල වේ. නැම නස්්‍යෝ දවෝ ්‍රක්්මණනිසාකගවත් එල්වන ප්‍රනිසානවී එයා ගනුදනු කරන සමාජය තුළ එයාට ඇසරු කරන්න සමීපව කටයුතු කරන ලැබෙන පුද්ගල සමූහයෙන්. එයාට එල්වන ප්‍රතිශාරයන්ෙකතම මයාම විදිර හැසිරෙන්න්නේ. එතකටවරු ඔතින් හතර ආකාරයෙන්ම බුදුරජාණන් වවා ප්‍රදශනා කරන්න කුමක්ද. දුරුත්තානන් දුරාගතානම් වචනපතානං අධිවාසන ජාතික හෝති. සබා සූත්‍ර පැහැදිලි කල දේශක කරනම මේ සමාජ ජීවත්වේදියම් පුද්ගල පිරිසක්ම දජීවත් වෙදී. දගලියකුට නොයෙක් විදිහේ කායික මානසික පීඩාවන් එල්ල වෙන්න පොළුව. එතකට ඒවාගේ තැන්වලදී එක ඉකල්පයක් තමයි ඒදේ දහා ගැනීමම්. හැබයි අඥාන දරාගැනීමක් ගැනීමේ මෙතැන කිය න දහ ගනීමක් ගැන පක්රම රු දන්න ක් අපි කෙනෙක් නිර පාද බැනවදින කට අපි ෝප ල ැ ද නන්න. ප දක් කිය ර ග න්න ට ප ප පිගත් පි නැව න ද න ර ර තු ල පල්ලට පන්න වල වලට පනින්න වස වි රම් ාන මක් වත්න ප්‍රශ්න ව දි ග න ැන සිද වන්න ඒ ගේ ප්‍රශ්නයට තු ද ත. ගහන්නාට ගසන්න බනින්නාට බනින්න. ඒවගේ කර කනට එකටකකිරීමක්ගැනීමම කිසිසේත් අනුමත කරන්න බ. අබීතුව මූුණ දෙනවා කියන්න එය ඉවසන්න්නන්ත නිවසනවා. ඒවගේම වරු තවත් දේශනාක නබදුරජාණන් වගේ මහ අවස්ථාතියන ඒ අවස්ථාවලින් අපි මගහරිරන්නට ඕන ඒකනනි චන්්ඩං හත්තන් පරිව්්‍යයේේ. චන්දංන් අස්සම් පරිවද්්‍යේදති එහම දේශක කනව නපුර ඇත්තු ඉන්නවාකා කියල අම්මාර්ගේක ක කියන ඒ පත්ත ගල්ලා වනතුර පමුණුවගන්නි පාර අන්ඩිපේ. ප න ර ල් දර පිරි ස න්න පාන න න වගේ මහර පුද්ගලයෝ ඒන මගහැරම කරන්න වන්සේ එ ග හැරිම රන එ න පලාතට අ පා න ර්ග භවිත කරන්න පා එමගේ සුරට යන්න පය මහ මදට යන්න්නප දේශන කන. එතකොට එතනි වර්ජනය කිරීමත් හොම ල්පනාවෙන් සිද්ධ කරන්න මහ අවස්ථාවක කනකට ේ. ඒ මුහුණ දෙන්න සිද්ධන අවස්ථාව අන්නේ වගේ අවස්ථාව ොහෝම හොඳයි මෙන්න හේම. නිහන්ඩව මේ ප්‍රශ්නය හඳනාගන්න බලන්න. එක පාරට පිළිතුරු දෙන්නේයන්න එපා. එක පාර්ට වචන කතාහ කරන්න යන්න එපා පොඩ්ඩක්ස් හිතනිවාගෙන මොකක්ද මේ වෙන්නේ කියලා බලන්න. ඊට පස්සේ මොකක්ද මේ වෙන්නේ කියලා බල්ලලා පලමුකොට තන්ට සිද්ධවන හානි අවම කරගන්න මෙලොවටයි පරලොවට. තන්ට මෙලොටයි පරලෝටයි සිදධවන හානි අවම කරගන්න බලන්න මේදකින් පළමුව බලන්න ඕනිවරුන තමන්ට පරලොවට සිදධවන හානි අවම කරගන්න. ඇැදැෙනෙක් ව හතනය කරන්නනවා දැ බේරෙන්ම බැරිනම්වරුණේ අවස්ථාාවෙන් මොහක්ද කරන්නඕන මේ පුද්ගලඇත්තික බයිර බැඳීමෙන් පලක් වෙනවාද පරලව අපේ සම්පූර්නය අදඳුරට පටනවා. එනි සේවක් බලාක්ගද බේරන බැන පිතම අපට තියන ලකම අනතුරවරු ිිය රන්න කෙනෙක් පමණීමනි ඇතුන අ අපව හතනය කරන්න කෙනෙක් පිද න ලවට ර ද මෛත්‍රීම කරන සුවපත්වේවා වෛර නැත්තෙක් වේවා. මෙතෙන්ට එන්න අනිවාරම් හැම ෞද්ධෙක්ම අමාරුවන් ගරි කටයුතු කරන්න. ර හරි ටයුතු රීම ටිනාකම තමයි ම ඉදිරියේ ොර සතුරු යියායට නැතිවෙනවා නිම දකිනක. ඒයා සතුරාට මයිෛතරි කරපයගේ ආනින්ස. හැබැයි පෙරලා ම ජත ත පි ත් ප්‍රශ ග න. එනිසා ජීවිතට ප්‍රශ්නය පලමකට ප්‍රශන බෝධර ගන්න බලන්න අබෝධ කරගන බනවා සාර්ථක පිතුරක් ලබදන්න කටයතු කරන්න. හම සනන්ස ඉවසීම සීමමවක්්‍ය වෙනවා අපි නිතරන කියනදයක් තමයි මගේ ඉවසීම. ඉසල ඉසල රතුකට පැනලතියෙන්නෙදැන් ඉවසීම සීමව පැනල තිබෙන්න්න දැන්. ඒෙම කිය අවස්ථාව අපේ ජීවිත අපි බොෝ වෙලාවට නිතර සිදු කරන දෙයක් බොහෝ දෙනෙක් වචනය කියනව කුමද ස්මන් වහසේ දරගන්න බැරිකමද මෙම අවස්ථාව ජීවිතයටට එනවාවත. එවැනි අවස්ථාව ක අපි මොකක්ද කරන්නටඕන වරුණ ඉවසල් ඉස ඉවානන්න බැරිම දැනකග මිනිසු කියනව නේද අන්න තන්තම ඉවසිීම පටන්ගන්න තැන . එතති ම සීම ආරම් ැො හ ම ප්‍රශ්න ඇති වන වස නැත් එනිසා එතන වස පට ග ද ව න දං ිවසවා ච්‍ර කාලයක් දන්නම ව න්න ක න හිවනන්න ය ඉවසලානෑ එ ඉවසීමේ සීමාවක් නෑවරුණ. අසීීමමාන්තික විවසන්න වා සහර කරනු. යසීමමාන්තක විවසන්න වෙනවා කියන්නේ ේ ික් තති ප්‍රශ්නය නොසිතු කාරයෙන් වල් වනවා. එනිසා ඉවසීම තුළ අධවාසන තු ප්‍රාන හ ෙස්තිේ. ීම ්‍රහ ක න කොටස සීමෙන් ප්‍රහණිකරණ වග බලාගන්න ඕෝන. වර්න ප්‍රඥාවන්තව මිනිසු ජීවත්වෙන වනනා. ඉස්ශ්‍රීලවන්තව ජීවත්වෙන වන. පුදේහවා බුදුරජාණන් වහන්සේගේ සිරිපාවන්දනා කරමින් බද්වන්ධා සිද්ධ කරමින් පිරිසජායනාවක කරමින් දැපය ගන්නපුූ මෛත්‍රී භාවන වගේ යෙදෙමෙන් ජීවත්වෙන වන ය කිය ප්‍ර්ණවලින් සෑහන පමනකට මගහරෙනවරුුණ. යහපත්ලෙස ජීවත්වීම පසුවමේ ඒ කාන්තේම සැසනවා. ඇනවේ ප සන්න තැන්වේ ප්‍රශ්න තැ ම මගහරල යනම දමහ ආස්චරයයින. දම්ම හේ රක්හති දම්මචාිකෙන නපද මතකරන්න වගේ වෙලාක තැකුට දේශය තිවන තිවසන්න බෑකලඇතිවන දම්මහ ක්තේ දම්මචාර ශන්තිවාදී තාපසතුමා ජීවිතයනු තිබසවා. උත්තර හොයන්ගේන ම ශෂටන් හසේගේ ශ්‍රාවකක්වම මතේ වස ඔන්නො තම වනු දෙන්න තියන එ එක ම හ වාසනුත්තඩේ ඉතිං ොට කරගන්න බරනම් කෙනෙක් කරන්න තියන්නේ ඒ වගේ අවස්ථාවක් මගහරලයන්. ද ර වර ො ර ාන මිනිත්තු ගනට වසගන්න ැඩි ස ීවිත යක් හිරකි ර ැද්ද. එති නිස සීමට සීමාවක් නෑමේ බුද් සනය තුළේ බාහිරිෙන් ඕනුම පද්‍රවයක්. බාහිරිින් ඕනුම පීඩාවක් ඒ ත වසන්නට වන. ඒ ර තු න් රාග කෙස් දස කෙස් මහෝ කෙ කිසිසේම සනට බෑ. දැන් බදසාසනයේ භික්ෂකට හගියන්ට ඉවසීමේ ගුණය වගේ නොයිවසීම ගුණ දියුණු කරන්නටන්. ඉවස ගුණන දවන කරන හිර ද පලිබ නොයක් විදේ ප්‍ර්න ැත්ලුව කියන විදනමලේ හම ේීම ාගනට පුළලුවන් ට ගේ තමයි. අ්‍යයන්තරෙන් ඇතිවන කිසිීම කලේසියක් හදවතය ඇතුළේ සාධාරණය නොකර දේශය රග ප හම ල්ක් නකර. ඒ ඒ මහොතේ මරියව්ේ ඇතිවන කෙලේසේ ලඟිරියවට ගෙනයන්න නැතිව ජයග්‍රාය කන්න බලන්නවනේ. වරුණ යම්කිසි කෙනෙක් අමාරුම තැනක කෙලේසයක් ජයයක් ්‍රානය ක ොත් ටික වෙලාවක් ගියාට පසේ හැරිල බැලූ හම යුද්ධයක් දිනෝ වගේ හිතනවරුණ. මෙතන අමාරු තනක් මය ජයග්‍රාය කරේ ම ඉවසග නහිටයක වචනයක්වත් කිව්වෙන. එඒෙම හිතනකොට බරන්න දෙබනු හිතල බලද්දිී පුද්දු මාකාර ඉන්ද්‍රිය ධර්මටිකක් යායට තේරම වැඩිලා කියලා මගේ ඉවසීම වැඩල තියෙ. ද ල නිස ට වසන්න පුළුවන්ගුණේ ම ීර වඩල ති නිසයිමටිවසන්න ළුවන්ගුණේ. සැබවන් තමන් දෙෙ බලාගන තුලාන්තෙ බලාගෙන ගුණ ධරම වැඩන හට බලාගන ගම ස් හටය පුලුව. එනිසා පින්ව ැමදනට ිවසන්න බැරයක් මේ ලෝක යෙන ද වසන්න ව මේ නිවන් ගමනද. එනිසා කවරු මනකව ඔබ නිහට වෙන්න නිහට වෙලාඔබ වසන්න පරලොව සැනසීම ගැන හිතන්න. සනන්ස දෙ ොහන්ස කාර ම ැන හොඳ වස්ථාවක් ීැ. අපි බාරදේවල් ඔබහන්ස කෙනෙක්දට ඉවසනවා. ඇැ බාහිරින් දකින දේවල් ඉවසීම කියල අපි හඳුන්වාගෙන එය බාහිරට පෙන්න්න ඇතුව හිත ඇතුලෙන් එක තද කරගෙන. ඒය හිත ඇතුලින් නැවත නවත නැවත මතුරගන්නවා.ඒ කෙලිස් හිත අරපි කැන කොුවකම කියලා ඒවගේ හිත තුළ පුපුරු මේ කාරණා පුරවාගෙන එයට ගැටෙනවා ඇලෙනවා එය සමඟ විවිධාකාරයෙන් කටයුතු කරන හිත ඇතුලින්. එතකොට පිට පෙන් පවසීමේ ප්‍රපඵලයක් නෑ නේදස්වාමාන්ස. කුද්ධෝ පිසෝනාව කරෝතිකෝපංන්නේ යම් කිසිකෙනක් කිපෙනවා හැබැ කිපුණනත් හදබ ඇතුළ දේශ තිබුණනත් කයින් වචනෙන් ක්‍රියාත්මකව නැත්තන් එකත් ්‍රේෂ්ටයි. හැබයි අරු කේපපුවිදට කවරුවර් කෙනෙ හිට ඇතුළ තියාග පැසෝ පැසවා ඉන්න එක ශ්‍රෂ්ට වන්නේනෑ කරුහර කෙන ගේ හිත්තට යම් දේ සසාහගත ආවේග සීලි සිවිල්ලක් ඇතිවෙලා ඒ සිටවිල්ලත් එකයා බොහෝම ඔට්ටුයනව අයින් කරගන්න එත ේ ොට්ටු වෙලා අයිකරගන්න බැරි නම් . <ts> නැ න න පල්වලින් ප ච්ච නො න්තෙන් විදර්ශනා මනසිකාරයක් සහිතව ඔය පටික සිතිවිල්ල ප්‍රහාණය වෙනවා මයි යයික කිය අන්න දයක්න ඇතින යාට. ඉතින් ඒ ආරණය ඔබ වි්‍යවාසරගනේ පුහුව යදෙන්න්න. එනිසා ඩාවැදගත්වෙන්නේ අධ්‍යන්ත පාරි ශුද්ධිය. බාහිර පාර්ශද්ධයට වඩා එනිසා බාහිරි නුත් වසන්න ඕන. ඇතුලති නු කෙ උපදීම නොයිව වසන්න ටඕන. එ හිරෙන් ප්‍රති ක් පුර වච න ක මල අ්‍යන් තුළලත්. හිත තු යන පැසෝ පැසවායි වාහම අංගලදාන පුළුවන් විදි ටිකටි පුහුණුව වෙනවරන. මක කියන න පාට හැමට ල්පගන්න කෙ රන්හෙම කරන්න බෑන ොට ප්‍රාෝගක නෑන ටික ටික පේවරෙන් පෙව හමට හිත මදැන් අද ා හෙටව වනකො දවසග හරි මරන ල න තක දැ ත වෙච් පස දන්න ෑන ම නගු ටිත්තිකන ස් හගේ දස දවස ගුණ පාපකරම වැඩි නාන යවගේ පායක් තන පැම ලුවන්. එඒසාම අදට වඩා හෙටබැෙනකොට මගේ හදවත්ත මගේ පප්පුුව මගේ සිත ම පිරිසුදු කරගන්නවා අක්ුසා හමන්කරන අද වඩා හෙට නකට ිබසන අද පුර වචන කිවන යකින් සංවයගයක් ඇතිකරන මොම හේතුවගේෙන්ම හටදවසනම පර වචන කියයන. අදරවා බැලුව වන හෙදවස ම කිසි හතුකින් රවා බලන්නන හෙමීම ටිටික හැදන්න තමන්ගේ වැරැද්ද පලමුකොට දකින්න බලන්න වැරද ස වැැද්දේ පමණ හඳුනා ගැනීමත් ඒයට පිළිතුර පිතුර ොයි දර ්‍රියාත්ම කර හ ත්තු වල. නම කෙකට රදි අඩු පවඩු මහරවා ගන්න පුළුවන් හම ෝසතාානන් වහන්සේ සාරාංක්‍ය කල්ප ලක්ෂයක් කලේම වරුණ ධන පාර්මිතාවන් සීලාආදී පාරමිතාවන්ගෙන් දුර්ගුණටික මගහනවා ගැනීමනි. ලෝබයදුරු කිරීම වෛරය දුරු කිරීම. ඒ වගේ නපුර සිතවිලි ධාරාාවපදීම දදුර කිරීම. අධි්ඨානේ වීරුද්පදවීම කම්මලි කමදුරු කිීම එමනි දස පාරිමිතාවන මෝදුුරපු ගුණටික එෙස පිත් අන්නේ ටිග ිග ටිකටකගේ මහ ෝසත් චරිතේ පිහිටලා. සහට යන්න පුලුවන්ඒ චරිත ආදර්ශය කරග නිස් සහට යන්න පුළුවන් ඕන අඩු පාඩුවක් වැඩිකාලයක් යන්න කලින් මගහරවා ගන්න පුළුවන්. එනිසා මහා බරපතල අපරාධකරපුූ දවිය බා දිනහතකින් රහත් වුණනිවරුණ. නිසාත් ඒ උතුමන්ගේ ජීවිවල බහපුන ශක්තියකුත් තිබුණා ඒක එහෙමයි ඉතින් එනිසා අපිට අපි එහෙම බරපතල පාකරමරල ෑනේ බනපදායහන කවරුත්වන් ඒස ඕන ගෙනකුඩ පුළුවන් ොබෝ කල්ලකින් පරිශුද්ධහදමටක් ඇතකරෙන ශ්‍රද්ධාද ඉද්‍රී දනුව බලත් කරගෙන. ඇැද ැති ්‍රාවකයක් හැටියට ජීවිතයේ අවසාන මුහ දැන්න පුළ හොඳ හිතේ හයක් ඇව නි දා පිවිිදියක්ක් බඳු දේවානන් සා තන් උප ද ති ව ලෝක ර න ති හ ශි වා දයක් ප හමෝටමතිව සි කෙනෙක් පස ැබ වශ්‍යන කිසි කෙනෙක් ුණු රවවසේව හො හොයා ුණු ස හොයන්න වශ්‍යනෑ, මෙච්චට සාාන්ත රසයක් තිබියද. අරුනෑ එදා සුමේද තාපසතුමා. හරි ලස්සන ප්‍රකාශයයක් කරන සුමේද පස ද ම ෝ හන් වහන් ප ද ල. හ පපස්තුවා හිතනවා හහිගදනින් අයි වෙලා යද්ද ඒතුමන් වවා සිහිතනවා යම් පුද්ගලයෙන් හොඳටම අසුචයෙන් තැවරලායින්නේ. හිසේ පටන් පාදාාන්තය දක්වා සරීර කෙරටු වෙලා තියෙන්නේ හැබැයි සීතල දියදහරවාක් ගලාගෙන අනෝ පේනවා. හින්නත් පුළුව නපුරු සතුන්නේ ජලපාරින බැහැපු ගම පිරිසද වෙලා යනවා. අන්න ඒ වගේ ඒවන් කලේස මල දහෝවන් විද්්‍යන්තයේ අමතන්තලේ මේ කෙලෙස් මල දෝවනය කරන්න අමුෘර්තයක් බඳු. මේ අමා ධහර බුදුරජාණන් වහන්සගේ විද්‍යමාන වෙද්දී. ඇයි අපි මේ ජීවිතය පිරිසුතු කරගන්න නැත් එදා හුමේ ද තාපස්තු හම හිතවරුන. අත්තිේ ඒයිති සෝමක්ගෝ න ෝසක්කා නහිහතුවේ බලන්නේ උදාාර චින්තාව හැටි. ඒ කාන්තෙන් මේ දුකට ප්‍රතිපක්ෂෝ විකල්පමාරගයක් විද්‍යමාන වියුතු ඒදමා ඔයායුතුයි. අන්නේම හිතවයි. ඉතින් අන්නේ සත්පුරුස චින්තාව අපි හැෝටම ගල පෙනවනි. අපිට බුදුරජාණන් වහන්සේගේ ශාන්ත අමා ධරම දහරාව තාම තියෙනවනි. අද මන්න ාව ප දේශනා කකෙ දස බල සේලාලක් පබවා කලකිව්වා. දස බල ධාරීන් වහන්සේ නැති ශෛලමය මහා පරුවතයෙන් පැනගුණ. අට්හගමක්ග සලිලා ජින වචන නදී චිරංවාතු. දස බල සේලක් පබවා නි්බාන මහා සමුද්ද පරියන්තා. නිර්වානේ නැමැති මහා මුද්‍රය කෙලවර කොට ගලා බසුනා ආරය අෂස්ටාංගෙක වාර්ගේ නැමති සිහිල් කලපත්තලින් යුතු මේ අමාගග ගලා බසීවා කල යතුන්හසේ ප්‍රාර්ථනා කළ. එතකට තාම ගලා බසිනවරන කිස්්සිීම කෙනෙක්කට බෑ ඒ. අමා දාරාව අපිරිසිුදු කරන්න. කොච්චර සත්වයන්ගේ කුණ දෝමනෙක්ල හැරිියඇතේ මා දහරාව කවදාවත් අප පිසුදු වෙන්නේන්නන නිසා බුදුරජාණන්හන්සේගේ ශරිි සද්ධරමේනම් අමාගංග ගලාගෙනයන ොහතේ හැම දෙනාටම අවස්ථාවතියන කුල්ල මල ජාති වර්ගභේදයකින් තොරව. මේ උත්තම ධර්ම මාර්ගයට ඇවිල්ල පිරිසිුවෙන්. දයි. මහිතන්නේ වඩාත් වැදගත් දේශන මාලාාවක් කුම මේ ශ්‍රවණය කරන්නේ. අපි ඉන්න ජීවිතය අප ගතරන ජීවිතය තුළ විදක පට ලැබෙනන. විදටයතු අපි සිදු කරනවා. ඒවා පිටිබඳ අපි හොයන්න බලන්නේන්නේ නෑ. හොඳද නරකද කියර තමන්ට වාසියක් වෙන තමන්ට පහසුවක් වෙනගගේ හිතන් තැන්වලද අපි කටයුතු කරනවා මිසක්. එහි විපාකයන් පිළිබඳව ඒහි ඇති යුත්තුව අයුතු කම්ිල් බඳව. හොඳ නරපිබඳ විිමසා ලන්න අපි යොමවාන්නේ ැහැ. එඒනි සමහිතන්නේ. ඒවා පිළිබඳව සොයා බලන්නට අවධහනයොමු කරන්නට අවබෝධයක් ලබාගන්නට බහන්සේ කරේ. ග පිල්වීම ැබවින්ම අපට ජීවිතයට ඉතාමත් වැදිිගත්වේ විකිලා විශ්වාස කරන ස්ොමින්හන්ස. සහන්ස දැන් මෛත්‍රයට වඩා දවේශවය කෝධය හිත්තුළ පිරලතියෙන සමාචය කපින්නේ අතළ සමහරුන් අපි දකින සොයින්නහන්ස බොහොම නිියුණුවා අය. ආදරය කරුණාව වෑහිනාය පුංචිකාලීින්දරම් බැලුවත් එෙමයි සමහර වයස්ගතායඉන්නවා. සහර ැව අයින්න පුදදුම විදිහට නිවිච්ච ස්වරූපයයක් පෙන්නුම් කරනේ පෙර බහවල කට පුරද්දක් නිසාද ස්වාමනිහස හෙම ජීවිතයක් ලැබුණේ. ඒ ජීවිතයක් යම් ඒදිහා බැලූ හාම ඔඕන් හිතර සැනසීමක් ඇතිවෙනවා ඇතර මෙම චරිතයක් වන්න තිරනන් හොහොමද කියල කතා බාට ලක් නව මහ පුදදුම චරිතයයක් පුදම විදිර නනිවිල තිබන්නේ කිය හෙම ජීවිතයක් පෙර බවක පුරුදු කරපනනිසාද කෙනෙකුට ලැබල තිබන්න ස්වාවවි හස. චතු පෝසත් හික ජාතකගේ බදුරජාණන් වහන්ස වදාාරෙනවා. යෝකෝපනෙයේ නකරෝතිකෝපක්න්නකු ජැති සපපුරි සෝකදාසි. කුද්ධෝපිසෝනාවිකරෝතිකෝපන් තන්වේ නරං සමන මහුලෝකයේ. වරුණ යම්කිසි කෙනෙක් කෝපය දවේශය ඇතිකරගන්න සුදුසු කාරණයක් කියල සාමාන්‍ය හිතුහාම පෙනෙනක් තැන වුනත් කෙනෙක් වැදක් ඇතිකරගන්න. අපිතම නිරපරාදී වරුණු අපිටය අම්කිකෙනක් පාඩු කනවා. අපේ කිසි වැදක්ටඇතු. හ හ හ කෙ දන පුල තන ම දශකයක අත්ත කමක් නැහ කියලා. අන්න ඒවාගේ තැන උනත්වරන සත්පුරු සය කවදාක් වත්ති පෙන්න්නේෙන. කිපුණන තරම මුලින්කිවේ දේශය ප්‍රකට කරන්නේ අන්න වගේ ෙනෙ ගීග ට පැ ට ්‍රණය යන දසු දුර ජාාව දේශනා කරනවා. ඉතිං වරුන ඒ වගේ උදාර ශ්‍රණ ගුණතිය අය වුනත් ගීගෙද ඉන්න පුළුව. සංසාර පෙට බවබල හොදට ඉවසීම පුරදු කර මෙත්‍යත බඩ පවායට. එඒගේ මිනිස් ජීවිතයකටාවට පස්ේ මොන අරුණක් ඉදිරිවත් හෙම ලොකුවට දේශක් ඇතිවෙන්නන. එතෝටේ එතුම පරජීවිතවල් හොඳදර මයිතද වයිසක අම්මල තාත්තවලහැමඉන්නවා හරි උපේක්ෂාහගත කවදත් සිනා මුසු මුහුණින් මයි බලන්නේ. කිසිදාක රවා බැලිීමක්ගේ මූන්වල දැකලනෑ. වයිසට ගියත් කිසිදාගේ ගොලු වයස්ගත වුණනාට රූපයෙන් හරි ප්‍රභහස් වරයි මූුණෙහෙම වයිසක අම්මල තාත්තලහම් බෙලාතියෙනවා ඒ කරුණාව ඒ බදම්වැලේ තියෙනවා එවරන පෙර ජාති ජාතිතත් පුරදු කරෙනපුවා. ඒනිසා හම මිනිස්සු අඩුයි තමයි මේ ජනසාවාදයහ බැයි වගේ කෙනෙක් දෙනෙක්කර යාම් ගමක ඉන්වකයන්නේ ඒ ගමට මාශිරවාදය. ඉට අපිටත් එහෙම වෙන්න පුළුවන්වරුණ ඒ හොඳ වටිනා චරිතා දර්ශනය ඒ දියාබල අපිටත් පුළුවන් ප්‍රශ්නේදය කලබල නොවී කම්පානවී ඒගේ වැඩිහිට ගුරුතුමන්ගේ අවවා්‍යනු සාසනය පිහිටල අපිටත් පුළුවන් කලබල නොී ීවිතර මහන දෙදෙන් ප්‍රශ්නකට මෝන දෙද. එඒම මිනිස්සු මෛත්‍රී භාවනාවෙන් ලබපු ඒ පුුණන්න විපාකයක් තමයි භොක්තිවිදන්නරු. එකට අපිදේ ටහිර ාතිකයන් දකින සවන්හන්ස ඔවුන් තුළා ඇතැම්වෙලාවට මෛත්‍රිය තියනවා ආදරය කරුණාව. මේ අතිබෙන මිනිසුන්ට අනක් විනිසුන්ට පමණක් නොවේ සවාසේපාවට පවා බොහම ෞර්‍රවනී ආකාරයෙන් සලකන්න උදව් කරන ඒවෙනුවෙන් කැපවෙන අපිට වගේ ජීවිතයක් මේ ලබිලතිබින්නකිල එහෙම කටයුතු කරන ටිහිරජාතිකය ප ඕනෑ තරම් දකිනවා. ඒේ ඔවන්ගේ අපි ආගම ප්‍රතික්ෂපරනවාන මේ කොහම නමු. ඇතැම්වෙට එහම අනිපසින් බලට මි්‍යාදෂටියයට වැටලතිබෙන්නේ. එක පැත්තකින් හොඳ ගුණත් එහමනත්ත යම් ආකාරයකට වහන්සේ සිහිත් කරපු ගුණපුුණා නැවතන ති දශන මාලාවිදම සිහිපත්රන මෛත්‍රයාද ගුණ ධර්මයන් තිබිලත් අනිත් පඇති මි්‍ය දෘෂ්ටි රත්වටන කුමන්දස්වාමින් හස හේතුව. ඒතුල ඔවන් එතකොට මේ දෙකින් ඕුන ගී නඟ භවියට ගෙනයන්නේ කුමක් දස්වාමීන් වහන්ස. අරුණ මිනිස් හට සොඳර ගුණසා නොගුණ ඇතැනේ. බුදුරජාණන් නහමේ දශ කරනවා මිනිස්සුන්ට ඇතිවන්න පුළුවන් නුගනාතර බලවත් නුගුණය කුමක්ද මිත්‍යයා දුෂටන. එඇකොට අර අසරන මිනිස්සු කරුණාව හිත්වල තියෙන සත්වවානුම්පාව තිය මනිස ටහිර තින්නවා තමයිවරුණ. ටහිර ඉන්න තාක් පුදගලි අපි අසත් පුරු සයි කියල කිසි ේදම කියන්නේ. හොඳ මිනිස්සු යහපත් උදාර අදහස්තියන මිනිසු ඉන්නවා අන ඒ අරනයාටම මේ ධර්මයහැනත්තමකද කරන්නන්නේ ඒ අක්කනයක් වරුණ. අක්ෂණ සම්පතියගන දේශනා කරන්නේ දැන් ඒවාගේ දේශයක ඉපදනො තහග ධරම හෙන්න ඇතිමොකද කරන්න. එ ැනද ත් න් හේතු ලාල කුසල ඇම ඇත්තු පර ජීවිත බල කාමාවචර කුසරධර්ම සිද්ධ කරදී අපට නිවන්දක්නාා ජාති දක්වා. කල්්‍යයාන මිත්‍රයා මනගෙසේවා කියලා හිතුවෙනෑවරු. එනි සාපි හැම වෙලාවකමෝය පින් දහම් රැස් කල්ල පාර්ථනා කර නිමනාපුං් කම්මේන මේ බාල ස මගමෝ කියලා. කිසි දාාක බාලයන් හා එකතුවීමක් නම්මට නොවේවා කියල. මෙ මහගන ඉන්න ඔබ මාපිහැම දිනාම ප්‍රාර්ථ නා කරන්න ඕන. අපිට නිවන් දක්නාා ජාති දක්වා බුදු පසේ බදු මහරාත්තුතුම ආරයන් වහන්සේලාම මුණන ගසේවා. ආරයෙ ධර්මයම ප්‍රියවේවා. වෙන කිසිත් ධර්මයක් ප්‍රිය නොේවා, අපි කොත්තන කිප්පදදුනත් ටහිරේ පදදුනත් පොහහි පදුනත් අපට බුදුරජාණන් වහන්සේගේ ඒ ගුණ මහිද ඒ ධර්මය මිහර දැනවා එහම හිතවත් දැනවරුණන දැන්වේ ටහහිරින් කීදෙනෙ ඇවිල්ල මේ පැවිදිලා අඉන්නවද. අපේ රටේ එකොට පෙරාපර දිගින් ීදනෙල පවිවල නොතිින් එයායි. ඒ ජීවිතරේන තනටම ජීවිත වෙනස් කර ගත්තනි. ඒ අත්තොත් පෙර ගීලා යාපඥා කරන්න තින දම ඇවිල් ලස්සට ගුණ ධර්මපුරාගෙන හොඳ සමාධියයක්ක පදවාගෙන ප්‍රඥාාව ලස්සන ජීවිතගත කරන්න ස්වාමීන් වහන්සල් හැටියට එනිසා ේ ප්‍රර්ධනාව තිබ්බා ඒ පසුබෙම ගැල ලලා නවරු ඉති හ තිබ ැයා ලස්ස ගුණටක න ජීවිත පස ම ද බත් හ යන්න ඒගේ අත්තු ැන න්න දුකා ඒතින් අර වගේ ගුණ ධර්මතය ෙල මරණින් මත්තේ විපතර පත්වනවා කියලනද. එ ද කරන්න කාට කාට ත් ංගල මන් හසේ වසානයේ දේශනා කරන්න ඩිසාහිමේ ධම්මකතන් සුනන්තුූ කියලා. නේේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දහ දිසාවීන සියල්ලු අසත්වා කිය. ති අපි කරන්න ඕන ටහිරටත් ්‍ර සද්ධරම යනමීදී වැඩ පිල් වෙලා. අපි ක්්‍ර ාත් න තම වි ද ර ොට කවර කවරත් හම ්‍ර ෝජන ස ර ත් ර බ ත් ව හර මවාව. ජාන් වස කට පහල ව කා ෞද ෝ හිට නෑ මහ පොල හත ොට හ ව කා ශාකා න ක් සිරතු ඇතු හම ම දස් ව ති රන ක ත් මො තුන් හ ල නත් සංජ ල ගන පේදවෙලා හිටේ එන ති හන්නම යක් න ච ්‍රඥාාව ගතැ පත්ව ව තු පවා විධාකාර සන සම්ප්‍රදාායන්වෙත ගමන් කලා ඒ දේවල් අනගමනි කරනම්. ඉතින් බුදුජාණන් වහන්ේ පහවෙලාම හැම නම සම දිි රගත්තන. ඒ බදුරුණාව හමෝට ලබාදීමයි අපේ පරම්ම යුතුකම වන්නේ. හිත අපට පුළුව අගුුණොත් ේකරන්නට යම් පමණකට හෝ අපිට සතුඩින් අපපවත්තෙන් පුළුවන්වරුන්න. ඒ මයිස විනාාස මංහිිතන්නේ සැබවින්ම අවශ්‍යතාවත් යුග අවශ්‍යතාවත් මහිතනය. වේවි කෙලමකොද මේ වගේ විවිධාකාර ප්‍රශ්මින ගැටලු එක් විධාකාර මාන සිත්වය ගොල්නැග තිබෙන සමාජය එකකට ධර්ම රම් සිිලසක් තවත් නැෑ බව හඳුගත්ත පරිස් මයි මේ වගේ වැඩසටහන් ොහොම ගෞරවෙන් ්‍රවනය කරන්න බොහන් සේලා කරන පහදාදන මේ මාර්ගි ගමන් කරන්නට අධිතන් කරගන්න. සවනන්ස බහන්ස දේශනා විදි සහහිපත් කලාා මෛත්‍රය රජයන ලෝකයක පෘතුවිරසය පලදාව, රසවත් භාවය, ගුණවත් භාවය, ඒ පලදායි වුණ කියන කාරණය පිළබඳව. මොකද ස්වාමෙන්න් වහන්ස මේ සම්බන්ධය මිනිසා පරිසරය මෛත්‍රී අතරමනගේ සම්හන්ධතාවයක්ද තිබෙන වර්තමානයටත් එය මෛත්‍රී පතුරුවනකට මෛත්‍රිය වඩනකොට ඒ පරිසරය මිනිසා සහත භවධර්මයක් එක්ක තිබෙන සම්බන්ධාව වෙලෙසින් ගොඩන ගන්න ිඩවකාශයක් තිබෙනවාද අවියෝජනීය සම්බන්ධයක් තියනවරු. ියන් කළ නොහැකි සම්බන්ධය. බුදුරජාණන්වාහ ප දේශනා කවන ස්්‍රී සද්ධරමය තුළ මිනිස් සිතක ක්‍රියාකාරීත්වය බාහිර පරිසරයට බලපානවා. ඒවගේම තමයි මිනිස් සිතේ ක්‍රියාකාරීත්වයට අනුව තමයිවරන ලෝක විනාශය සිද්ධ වෙද වනත් ගින් එන්ද මේසරේ ෝක විනාසේ වෙන් එමනත්තන් ජලයන්ද වෙන්නේ එමනත්තන් සුළ ින්ද වෙන්නන්නේ කියනෙ තරණ කරන්නේ මනිස් සිතේ ක්‍රියකාරිත මුල්වෙලවරු. ඒ තරමට බුදුරජාණන් අව දේශනා කන පුද්ගලයෙකුගේ හිතේ තෙදැ අපිගත්වතින් දේෂය අධිකුණාට පස්සේ සත්හන්තර කල්පේ කියනවයි අන්රකල්පේ වනාසවෙ ආයුද්ධ වලින්. හදුුණට පස ෝගන්ට ගොදු වෙලා සත්ව වනාස වෙන ලබේ අධිකුුණට පස දුරු ියක්ෂයට ගොදුර වෙලා මේ කල්පේ විනාශ වලා යනවා ඉතින් එනිසා පැහැදිරීනතුකොටයන දැන් මේ අන්තරකල්පේ විනාසවෙන්නේ අයුදවලන්නේ මිනිසුන්ගේ පරමාශ අවරදු දහහිට අඩුවෙලා ඉන්න අතුර දදිනහත්ක්පුරාවට මහාවිදවශාවක් වැැල හම සහර පන පොත් තර ේද සිදවෙනි පුදගලන්ගේ දේශයික වීම දැන්රනගේ පෙරිමිති පහලවෙලා නද. ඒ න්න දේ ස් න් වනවන අවවාදයක් දන බෑ හින ලා බලන්න බෑ පිය වචන තතා කරන්න අම් ල පොල් තුල ු වාද කරගන්න විවාදලට පැඩල්ල මේ ප්‍රශ් තිීනවන. තකොට හි පරිසට න දගලයකු මනස ොච්ච හිතන ද ප ො ේන වන. ේ ද ද වනස වන්න මහ ග ගද ස වන්න ො හදක න ක්ෂ ගු ල ස වන්න ල්ප විනාශසයක් සිද් වෙන්නත් අන්තර කල්ප විනාශයක් සිදවීම කියනන්න. බලවත්විනාපත් පුද්ගල මිනිස් මනසක ක්‍රියකාරිත්වය හේතුවෙනවන මෛත්‍රයේ වඩදදි ගහ කොළ පලධරනවාය කියනෙක. පෘත්තිවිිස් රසය උඩට ේයනවා කියනෙක්. ඒවා මේ බොම ප්‍රති්‍යයක් සිදුවී. එක එහෙම්මම තමයි මිනිස් සිතක හොඳ යහපත් උදාර ගුණධරම වැඩෙනකොට මෛත්‍රය වගේවරුන් ඊට සරිලන විදිට මේ හමන පවන් පොද පවා මිහිරි වෙනවා. ඉතින් බුදුරජාන්ස පැහදිි දේශනා කන්නවන්නේේ මහ නි මේේ ලක මිනිසුන්ගේ ාදේශම බලවත්වෙනකොට. රජවරු අධාර්මි්ට වෙනකට. ඒට අනුව යතු නැතුරුන්ගේ පටන්සාන මිනි දක්වා ආධාර්මික වන්න ය කියය රාගදේශමහ වඩනවා කියන ධාමික වෙනවා කියන්නේ මෛත්‍ර වඩ වන අධාරමික වීීමක් නැන. ඇතකට රාගදේශ මහෝ වඩන කෙලෙස් වඩන පාලකයන්ගේ පාලිතයන්ගේ කාලයකදි මොකක්දවෙන්නේ බුදුරජාණ අප්‍රදේශනා කරනවා මේ ඉරහන්ද විසම ලෙස ගමන් කන්නවා කියලා. ඒවා සර්වන්ගේ තාක්ඥාන දැක් අපිට තේරන්නේ ඒ විසමලෙස ොම ම කරන්නන්නේ කියලා එක තේරුණන නැත් ද න තේර නිරට. ඒ විසමල්ලෙසය ගමන් කරන කොට ඒ විසම හිරු කරන වැදී. මහපොලොයේ වැදී කහ කොලේ වැදී. පලදරනවානි බවබෝග හටගන්නවනේ ඒවා අනු බව කර මනිසුන්ගේ ආයු වරන සැප බල ප්‍රඥා පිරහනව කියනවා දැන් කොයි තරන් කෑමර්ගතියනව තරන් ගඩිවාර්ගාලාල වර්ග මුල් වර්ග තියෙනවදකන් තින්වා කෑවා කියල කාගේ ආයුෂේද වැඩිවෙලාතියන්නේ කාගේ රෝගත සනීපවෙලා තියන්නේෙ කා තර ාරුකමද නැත්වෙලාතියන්නේෙ විතල ගල ොනි කියනවා. බොම පක්ෂපාති හිතල බලන්නක හෙම බලන්න කොටනා මටනම් පේනනෑවරුන මන්න වගේ කෑම බී බාව. මොනවගේ බෙත් වර්ගාව මේ මනිසන්ට ඇතිබවෙලා තියන කයික පීරාටික නං අඩුවෙලාකෙල්. ඉතින් මානසික පේට හඩුවීමම ගැන කතා කරන්නවා බෑනි. ඉතින් එනිසා පැහැදිලිවම පේනක දෙයක් තමයි. මිනිස් වරගයාගේ සිත්වල ඇතිවන බලබත් ලේස තත්ත්වයා, ක්ලේස වුව දුර තමයි. මේ සමාජයටම පිළි ලේවන්න ඒවගේ ගහකුලට සස්වභාාවක පරිසලයටටවා පිළි ලේවන්නේ. එනිසා මුහදු ගොඩ ගලන්න නායයන්න ජලගැලී මෙ වදුර වසංගයක්ක්දන විලති. හේතුව තමයි මිනිස් සිත අකුසලය නැහැවී යාම. ප්‍රාණගාතාදී දස අකුසල කර්මපතයන් හි මිනිස් ලෝකෙ මිනිස්සෝ ගිලිලා ඒවගේ එරිලා ජීවත්යවා. එතකොට ප්‍රාණගාතිනකි සහි ලැජ්ජක් නෑ. කාන්තාවන්ද පිරිමින්ද ගුඩා දරුවන්ගේ පටන්. ඇකුසලියට කිසිීම බයක්නෑ. ඉතිංගරු ඒම තත්ත්වයක ඉරහන්දී ගමන පවා වෙනස් වෙනවා නම්. අනිත්තේවල් වෙනස් ව නක ගහන්න මොනන්නේ ඒතුර ගස්වල ගෙඩ රස වෙනවාද ඒගේ රස ලැබ තිකව ප්‍රශානාන අශාවයක්න රහන්ද ගමන වෙනස් වෙනළ ්‍රීමක දේශාව තිෙනවවා. එනම් වරුන ඒවගේ බලපෑමක් වෙන. අපි අපේ උපදවන සිතුවිල්ල. යහ පත්තුනොත් තමන්ටත් මහපොලවට ගහ කොලට ඉරහදට පවා අේතනික වස්තුූන්ට පවා. සතේතනක පුදගලයන්ට පවා මහත්ම සැසීමට යතුනු. එනිසා අරුණ මේ ලෝක මනිසුන්ට පිහිවෙන්නෝ නි. හැමෝට මාදරයකන්න කෙනෙක්කින් වන මෛත්‍රය කරන්න. එයටට පුළුවන් හැම්ම කෙනෙකුගේෙම ජීවිතර ශන්තසවේල බාදෙන්. එනිසායි මේ මෛත්‍රයේ මේ යුගයට ඒ තරමින්ම අවශ්‍යවෙන්නවරු. ඒවගේ එක් දේස සිතිවිල්ලකින් ව වයිරක්කායෝ කීදෙනෙක් ිවන්න පුලුවන්වරු. එකක් දේ සිතවිල්ලක් නිසා වයිරක්කාය කීදනෙක් ින්න පුළන් ේ ේර වා ජ පුත් ජාතක. දත්තමහ බෝපතානන්වා පිත්ත ඇතිකරගත්තනෙම බලවත් ගටීම. ඔය ගැටීම දිගට 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 දළුලා වැඩිමින්නවිල්ල. අවසානි අජාත සත්තු නොමග ගියා දනු දරයෝ යෙදව්වා. ඊළඟට කී දෙනක් නන් දේවදත්තට පාක්ෂි කරගෙන අමාරුවේ දැන්මද. ඉටග නිසා යහ පත්්දේ බල් ඉප දෙනකොට හැම පැත්තෙන්ම ශාන්තිය සැලසනෝ වගේ අයහපත් දහනමතා එපදනත් අපි අද පුංචි වර සිතුවෙල්ල කදවති උපදවාගන්නවරුන. අපිතමක මේ වෛර සිතුවිල නිසා නිකරුණේ අපේ හිතේ යන ප්‍රශනයෙ සාහට බැවදින. ඊට පසවන වෛරයක් නිර්මාණය වන මේක කල්ප ගණනින් යන්න පුලන් ඉසහන්. ඒකයි කියන්න එපා දේශ සහගත වචන කත්තා කරන්න. එපා මෛත්‍රියෙන් තොරබ කිසිම කායවා කරමයක් සින්ද කරන්න තමන්තයි අනුන්ටයි මහානර්ථයක් වෙන්න. ති මේවට අපිට ඕන තරං උදාහරන කතාවරුණ තියෙනවා ජාතක පොත කේ වන්නක නිගඉෙන් වෙලාවට අරගෙන් වන්න ජාතක පොත කාටත් සසවත්න්නේ මබවදාන්වාදගේ චරිතාපදාාන කාට තේරන සරල භක්ෂාව තියෙනවා. ජාතක පොතන් ජාතයක් දවසටකේවනක් මනිසන්ට කෝචරන ආදර්ශයක් ගන්න පුලන්න ජීවිත. ොයි අපට සමගන්න කාලවෙේලා උදාවෙලාති වෙෙන්නේ ජාතක පොත්තුවහන්සේ පිවඳ හන්සේ. ඒ. ඇසුරේ අධදේශනාවට අන්තර්ගත කරපු ජාතකගතා කිහිපේක උදාහරනත් සොන්නතු කොතරන් අදින් හිතට දැනුනද. ඔබහන්ස කියනොවගේ අපේ ජීවිතයට පරමා දර්ශයයක් කරගන්නේ ජාතකතා පොත් වහන්ේ කියේවීම හරි වැදගත්වේ වනිසා පින්නතුනි. මෛත්‍රිය වඩන්නට තවත් ප්‍රගුණ කරන්නට ය. හොඳ අවස්ථාවක් ජාතක කතා පොත් වහන්සේ කියවන්න පුළුවන් මක් තිබෙනවාන්න ඒ සඳඔබ යොමු එන්න අද දවස තුද මේ පැහැදිලිකරපු මාර්ගය සැබවින්ම ඔබ හිතල බලන්න ඔබේහිතෙන්. අවංකෝම අපි කොතනදින්නේ. අපි මේ මාර්ග ගමන් කරනවාද නැද්ද. අපි ගමන් නොක්කලේ ඇයි. අපි තවත් ඒ ගමන පරක්කු කරනවාද මේ මගේ කාරණඔබ හිතල බලන්න. මහිතන්න ඔබ. අවංකෝම හිතුවොත්තේම මේ මොහොතෙඉන්නලා මෙත් වඩන්න ඔබ. Anu si uh, piBva. මෙත් වඩන්න ඔබේහිතු යොම වේවා. එතුලින් ඒ උතුම් දහම්මාර්ග නිර්ත වෙලා උතුම් මාර්ග පලාාදිිගමතත්වයකට හිතපත් කරගන්න රපට ශක්ති දෛර ඇතිවවා කියල ප්‍රාර්ථනා කරන ඒ මග අපට කියාදිනු ශාසනාසිදු කරන නිරිදාාසිත්නෙත් අස්සපයකරුදේශ කියරන් වහන්සේ බිලිොල්ලොය සීල සමා හිතාරන්නේ සේනාාසනවාසේ පූජනය වන්දන්නේය බලංගොඩ රාදස්වාමන් වහන්ස ඔබහන්සේ නිදුක්වේවා නීරෝගිබේවා දිර්ගයිශ ඔබහන්සර ලබේවා රැස් කරන කුසලයන් මේ අවතම සම්බුද්ධ වාසන නිවීම පිණිසමවේවා කියලා. බෝමගෞරෝ සිතෙන් මෙත් සිතින් පාර්ථනා කරන.සාධූ සාධෝ! සාධෝ මම අනුමෝදම් මෙවා පින්වත් වරුණට අතිපෝජනීය මහ සංගරත්නයට නෙත්තෙෆෙම් කාරය ම්ඩලෙහම දෙනාටමත් මේ බනපදයාන දෙනෝ දහ කොබහම දෙනාටමත්. මෛත්‍රියෙන් සිල්වීගේ හද මඩලකා සිරිය නොබෝ කලකින් විඳගන්න මේ උතුම් දේශනා. සාකච්හා ධරම දේශනා හේතුවේවා වේවා කෙළම මාආශිරවාද කරනවා. සාධෝ සාධෝ සාදු ඒ ගෞරවනීය ප්‍රාර්ථනාවතා ශිරවාදය අඇතල් ලාබමින් අපි අද ඉදිදා සිදිනතා සුපපුෙන් සමුගනිමමු නැවතත් ලබන සක්්තියේ සුපුරෘදු විදිටම මේ උතුම් පදහමවවාදයෙන් ඉරිදා සිටනෙතා සුපපුයෙන් හමුවියම හැමඳනාටම තෙරවුවන් සරණයි.